අයිබෝවන් සුබ උදෑසනක් ජයග්‍රහයි උදෑසනක් ඔබ හැම කෙනෙකුටම අපි අද ජීවිත රීඩ දෙන්න ඔබේ නිවහනට අරගෙන ඇවිල්ලා ඉන්නේ මතක ඔස්සේ අපි කතා බහ කරනවා සිකුරාදා දවසේදී ඔබ දන්නවා අපි ලංකාවේ ඉන්න ආදරණීය ජේෂ්ඨ ඒ වගේම මේ කලාව වෙනුවෙන් තමුන්ගේ බොහෝ දේවල් කැප කරන ලද කලාකරුවෙක්ගේ මුළු ජීවිත කතාවම අද දවසේදී අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියන කාරණය ඉතාමත්ම හොඳින් ඔබ දන්න නිසා ඒ සඳහා එකතු වෙන්නට කියන ආරාධනය කරන්නට ඕනේ අපි මේ කවුද ආවේ කියලා හඳුනගමු. හැබැයි ඊට කලින් ඔෂිනි අපි මේ ඉක්මනින් ওই පැත්තට යනවා. මොකද ගොඩාක් දේවල් තියෙනවා දවසේදී කතා කරන්න. විශේෂයෙන්ම මේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපටය නේද මේ ඊට පස්සේ මේ වීදි නාට්‍ය මේ සියල්ලම සමග මේ ශාස්ත්‍රීය වගේම ප්‍රායෝගික අත්දැකීම් තියෙන අපි ලංකාවේ ඉන්න ජේෂ්ඨ කලාකරුවෙක් අපි කතා කරන්නේ. ඒක නිසා අපි ওই පැත්තට ඇවිල්ලා මොනවද හදන්නේ කියලා බලමු. ආයිබන් සුබෝදෑසනක් දෙන්නට. ආයිබන් සුබෝදෑසනක් අන්න ඒ වගේම ඕගලන්ටත් සුබම සුබෝදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද සිකුරාදා දවසයි. ඉතින් තරු පහේ මුළු තැන් ගේන්න අපි ෂෙෆ් සුජිත් එක්ක එකතු වෙනවා. ඕගලොත් එක්ක මොනවද හදන්නේ අපි? ඕවෂිනී කිව්වා වගේම තරු පහේ මුළු තැන් ගේන්න තරු පහේ කෑමක් තමයි හදන්නේ. හැබැයි මේ තරු පහේ කෑම ඔයාලා ගෙදර වුණත් හදා ගන්න පුළුවන්. අද හදන්නේ චිකන් බර්ග් එකකුයි potato cake එකක් මේක potato cake එකක් මොකද්ද potato cake තමයි අපි කේක් කරපස්සේ අපිට මතක් කරනවා icing සීනි මේ අහුගෙන මේ බටර් ඒ මුකුත් ඕනේ නැ මේ කාලේ හැටියට ගෙදර හදා ගන්න පුළුවන් potato cake එකයි chicken burger එකයි තමයි අදම හදන්න කියලා ඇත්තටම හරිම ලේසි හදන්න අපි දැන් සාමාන්‍ය burger එකක් වගේ ලොකු ගාණක් යනවා එහෙම කියලානේ මේ කාලේ හැටියට chicken කන්නේ නැති කෙනෙකුටේ මං හදන potato cake එක දාලා උනත් කන්න පුළුවන් burger එක ආ හරි දැන් අපි චිකන් අරගෙන ආවිල්ලා තියෙනවා ඒ තරමතරව ඒක කන්න නැත්තම් පොටෝටෝ වලට පොඩි කෑමක් හදන්න ඕන. හරි අපි මුලින්ම මොකද මොනවද ඕන වෙන්නේ කියලා නේ. අපට අවශ්‍ය වෙනවා චිකන් බේකන් හදන්නේ. ඒසත් චිකන් අවශ්‍ය වෙනවා ලුණු ගම්මිරිස් ඒ වගේම ලුණු අමු මිරිස් සලාද කොළ ටිකක් කැරට් ඒ වගේ ටික අවශ්‍ය වෙනවා. ලුණු ගම්මිරිස් ඊට අමතරව අවශ්‍ය වෙනවා අපිට තක්කාලි සෝස් ටිකක් රස වැඩි කරගන්න බටර් පොඩකුත් අවශ්‍ය වෙනවා. ඒ අපේ බර්ග් එකට ඊට අමතරව බර්ග් බන් එකක් අවශ්‍ය වෙනවා. ඒක පොටෝටෝ කේක් එකට අවශ්‍ය වෙන්නේ පාම් පිටි පොටේටෝ අවශ්‍ය වෙනවා ලුණු ගම්මිරිස් ඊට අමතරව ඒකට අවශ්‍ය වෙනවා බිත්තර බිත්තර ඔන්න ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ අපි අද ටිකක් ලේසියෙන් නේ වැඩේ කරන්නේ ඒ නිසා අපි බර්ගර් බන් අරගෙන ආවිලා තියෙනවා ඔව් බර්ගර් බන් අරන් යද්දී අපි බර්ගර් බන් හදන්නේ කොහොමද අපිට කරන්න අමාරු වෙන වැඩේ වැඩේ අමාරුයි දැන් කඩින් බර්ගර් බන් නිවාස බර්ගර් බන් වුණත් ගන්න අමාරු කෙනෙක් ඉන්නවනම් චිකන් පැටි එක බර්ගර් එක පැටි එක හදලා ඉවරලා පම්පෙද්දයක් මැදට තියනවා ඕන විදිහට ඉතින් හදා ගන්න පුළුවන් ඉතින් කාලේ හැටියට අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන් හරි අපි චිකන් එකෙන්ද වැඩි පටන් ගන්නෙ ඔව් චිකන් එකෙන් වැඩි පටන් ගන්න ඕෂිනි අපි බරපිය කපා ගමු ඊට පස්සේ අන්රයි අපි බලන්නේ මේ පැත්තට ඔව් දැන් අපි මේ වැඩ ටික කරගන්නකම් ওই පැත්ත දින විශේෂම කතා බහට අපි යන්න දැස්සේ හරි හොඳයි අපි අද දවසේ ආපු ආරාධිතයා මෙන්න මෙහෙම අඳුරා ගමු එතුමා මේ දක්ෂ රංගන ශිල්පී චරිතාංග රංගන ශිල්පී තිරපිට පත්‍ර රචකේ වේදිකා නාට්‍ය මේ දේවල් වල නිෂ්පාදකවරයෙක් අධ්‍යක්ෂකවරයෙක් මේ සියල්ලටම වඩා ඉතාමත්ම හොඳ ගුරුවරයෙක් මේ ලංකාවේ වර්තමානයේ ඉන කලා ශිල්පීන් ශිල්පිනියන් රසකගේ ගුරුවරයෙක් විශේෂයෙන්ම මේ නාට්‍ය කලාවේදී මේ තියරි එහෙම නැත්නම් ওই සිද්ධාන්ත තියෙනවානේ මේ සිද්ධාන්ත සහ මේ ප්‍රායෝගික තලය මේ දෙක අතර මේ සමහර විට කතා බහක් තියෙනවා මේවා එකට ගැළපෙනවද කියලා ඔෂිනී මේ සිද්ධාන්ත සහ මේ ප්‍රායෝගික තලයේ මේ දේවල් වල ඉගෙන ගන්න දේවල් ඒ විදිහටම අපිට මේ ඇප්ලයි කරගන්න පුළුවන් වේද කියලා. එහෙම නැත්නම් මේවා එකට සහසම්බන්ධ කරගන්න පුළුවන් වේද කියලා. මෙන්න මේ දේවල් අතර පාලමක් තනන්නේ කියලා මම කිව්වොත් ඉතාමත්ම නිවැරදි. තමුන්ගේ සිද්ධාන්ත වගේම මේ ප්‍රායෝගික තලයේ මේ ක්‍රියාකාරී සමාජය තුළදී මේවා සියල්ලම එකට එකතු කරගනිමින් ප්‍රේක්ෂක රසාස්වාදය සහ මේ මානසික සහනය උදෙසා විශේෂයෙන්ම ඒ වගේ බුද්ධි උත්පාදනය සඳහා ඒ දේවල් වලින් යම් දායකත්වයක් ලබා දෙන කෙනෙක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මැදිරියට පිළිගන්නවා ප්‍රියංකර රත්නායක මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන් කියලා ඔබට. අද දවසේ ඔබතුමා මැදිරියට පැමිණීම හරි සතුටක්. මොකද මේ ඔබ තුමා වැනි පුද්ගලයන් සමග සාකච්ඡාවක යෙදීමම ඉතාමත්ම ගෞරවයක් සහ ආදරයක් නිසා වේ. අපි මේ කතා බහ ආරම්භ කරමු. ටිකක් වැඩි කතා බහ කරන්න නැති පුංචි කාලේ ඉඳලා. මොකද මේ කෙනෙකුගේ ජීවිතයේ සමහර විට ආරම්භය අර අපි නොදන්න මුල් ඒවල තියෙනවා. උපදුනේ නුවරඑළිය ප්‍රදේශයේ. හැබැයි අන්තිමට රත්නපුරේ හරහා තමයි කැලණියට එන්නේ. ඔව්. ඒක නිසා අපි මේ ගමන් මාර්ගයේ දැන් ඔය සෑහෙන්න වෙනස් පැති තුනක් නේ. අපි මේ ඒ ගමන් මාර්ගයේ කෙටියෙන් හරි කතා කරගෙන වර්තමානයට આવත් හොඳයි කියලා මම හිතනවා. ඔව් මෙහෙමයි මම නුවරඑළිය ඉපදෙන්න හේතුව තමයි දැන් නුවරඑළිය තමයි අපේ අම්මගේ ගම.
නොනුලි ඉපදෙන්න හේතුව තාත්තා වැඩ කරේ සිලොන් තියටර්ස් සමාගම සිනමා ශාලා සිනමා ශාලා ඔක ඒතර ඔහු වෙනවා නුවරඑළියේ රීගල් සිනමා හල තමයි ඔහු වැඩ කරන්න එනවා එයා ඉපදෙලා තින්න බේ රත්නපුරේ ඒ කාල තමයි අම්මා මුණ ගැහෙන්නේ ඉතින් ඒ නිසා මේ මගේ උපත සිද්ධ වෙන්නේ නුවරඑළියේ ඉතින් අර සිනමා ශාලාවල ඉස්සර දැන් වගේ නෙමෙයි දැන් ඕක ටිකක් වෙනස් නේද සර් සිනමා ශාලාවේ කම්පැනි තිබ්බහම ඒගොල්ලෝ යන්න ඕනේ අර මාරු වෙලා අනිත් අය වගේ. ඉතින් පසු කාලෙකදී තාත්තා එනවා කොළඹට. කොළඹට ආපුහම මම යනවා රත්නපුරේට. එතකොට රත්නපුරේ තමයි මගේ අධ්‍යාපනය පටන් ගන්නේ. රත්නපුරේ පර්ගසන් විද්‍යාලය. ඒක ඇත්තම පර්ගසන් විද්‍යාලය කියන්නේ බාලිකා විද්‍යාලයක්. ඒතර ඒකේ මං හිතන්නේ පස්වෙනි ශ්‍රේණිය දක්වා දැන් කොහොමද දන්නේ. පිරිමි ළමයින්ටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒ පාසලේ තමයි මූලික අධ්‍යාපනය ලබන්නේ. පස්සේ තාත්තා එනවනේ මේ තාත්තා කොළඹ ඉන්න නිසා අතර අම්මයි අපි ඔක්කොම එහෙ ඉන්න නිසා ටිකක් අර තත්ත්වය දුෂ්කර නිසා අපි පදිංචියට එනවා කැලණි වනවාසල කියන ගමට. අත එතනින් පස්සේ මම වනවාසල ගමට ආසන්නයේ තිබිච්ච ඒ කාලේ තිබිච්ච තාම හොඳ පාසලක් තමයි වෙදමුල් මහවිද්‍යාලය කියන එක. මම එතනට යනවා මේ පහින් පස්සේ අධ්‍යාපනය ලබන්නේ. එතනද දිගටම වෙදමුල් මහවිද්‍යාලය තමයි ඉගෙන ගත්තේ. එතනින් යනවා විශ්වවිද්‍යාලයට කැලණිය යනවා. ඉතින් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ශිෂ්‍යයෙක් හැටියට ගිය දවසේ ඉඳලා තාමත් විශ්වවිද්‍යාල තමයි. විශ්වවිද්‍යාල ජීවිතේ ඉන්නවා. මොකද විශ්වවිද්‍යාලේ උපාධිය වුණාට පස්සේ මට මේ විසිනි ලෙක්චර් කෙනෙක් හැටියට අපි අධ්‍යයනංශේ වැඩ කරන්න හම්බ වෙනවා. ඉතින් එතනින් පස්සේ දිගටම ඉතින් මේ ඒ තැන තමයි ජීවිතේ ගලාගෙන යන්නේ. ගලාගෙන යන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් ඔය මේ චිත්‍රපටයකට වේදිකාවට ඔය කටිම කලාවට කෙනෙකුගේ ඇලුම් කිරීම ඇති වෙන්නේ අපි නොදන්නවා වුණාට අර පුංචි කාලේදී අපි ළගෙන මේ දෙමාපියන්ගෙන් තියෙන දේවල් ලැබෙන දේවල් මේ දේවල් හරහා දැන් තාත්තා මේ චිත්‍රපට සංස්ථාව ආශ්‍රේ වැඩ කරනකොට ඔය තියටර් එකක් ආශ්‍රේ අම්මා හොඳට පොත්පත් කියවනවනේ මේ මේ වලින් යම් ආభాෂයක් ආවද මම යම් දවසක කලා ශිල්පියෙක් මට වෙන්න ඕනේ මේ සමහර තාත්තා චිත්‍රපටි බලන්න එක්කරගෙන යන්නට ඇති ඔන්නේ මෙහෙමයි දැන් ඒක මේ මේ දැන් නළුවෙක් වෙන්න ඕන කියලා හරි එහෙම අදහසක් තිබුණේ නැහැ හැබැයි යම් ආකාරයකට දැන් දැන් මට මතකයි දැන් මම ඉස්ලාම් බලපු චිත්‍රපටේ නුවරඑළියේදී හරි ඕලිවිලක් කියලා මේ MGR ගේ චිත්‍රපටයක් දෙමළ චිත්‍රපටයක් දැන් ඒ නම මතක හිටින්නෙම ඒකත් එක්ක තියෙන මේ ආශාවක් නිසා එතකොට දැන් සාමාන්‍යයෙන් මම සිනමා ශාලාවක චිත්‍රපටයක් බලන්න පුළුවන් හැමතැනම ඉඳලා බලලා තියෙන චිත්‍රපටයක් උදාහරණයක් ඇරෙට තිරේ පිටිපස්සට ගිහලා සාමාන්‍ය තිරේ පිටිපස්සට ගිහලා ෆිල්ම් දැන් නම් තිරේ පිටිපස්ස කියන එක හිතන්න බෑ මොකද මේ ප්‍රොජෙක්ටර්ස් නෙමෙයි තියෙන්නේ ඔව් ඉතින් මේ තිරේ පිටිපස්සට ගිහලා ෆිල්ම් එක බලන්න පුළුවන් ඒතර සිනමා ශාලාවේ බැල්කනියේද ඒ හැම තැනම ඒතර මොකද තාත්තා වැඩ කරපු සිලෝන් තීර සමාගමට ආයිති චිත්‍රපට ශාලාවල ගිහිල්ලා මම ෆිල්ම් බලලා තියෙන හැම එකක් දිස්සෙ ඊපස්සේ ඒකත් එක්ක සිංහල දෙමළ හැම චිත්‍රපටයක්ම නරඹන්න පුරුදු වෙනවා ඒ වගේම අම්මා හොඳ ප්‍රේක්ෂිකාවක් අද ඉස්සර සාමාන්‍යයෙන් මේ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට තිබ්බහම වනවාසල කියන ගමට ආසන්නයේ තියෙන වත්තල. වත්තල දැන් නම් එක සිනමාහලක්වත් නැහැ අවසනාවට. සිනමාහල් තුනක් තියෙනවා. ඒත් මේ සිනමාහල් තුනේම සමහරවිට අලුතින් චිත්‍රපටයක් ආපුවාම පළවෙනි දෙවෙනි දවසේ අපි යනවා අම්මව තමයි එක්ක යන්නේ. මොකද හේතුව අම්මා චිත්‍රපට බලනවා සහ කණ්ඩායමක් හැරෙට යන්නේ. පවුලක් හැරෙට තාත්තා යන්නේ අම්මා ඇතුළු ඒ අම්මත් එක්ක චිත්‍රපට බලන්න පුරුදු වෙලා හිටපු නිසා ඉතින් පළවෙනි දවසේම චිත්‍රපටයක් ගිහලා බලනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අම්මා පොත් කියවනවා. හැබැයි අම්මා කියවන දැන් මාටින් වික්‍රමසිංහ ඒ වර්ගයේ නෙමෙයි. මේ දැන් මම කරුණාසේන ජයලත්ගේ පොත් කියවන්න පුරුදුනේ දීමන ආනන්දගේ පොත් කියවන්න පුරුදුනේ අම්මත් පොත් කියවනවා. ඉතින් ඒ නිසා එක පැත්තකින් ඒ සාහිත්‍ය පැත්තට නැඹුරු වෙනවා එක පැත්තකින්. අනිත් පැත්ත චිත්‍රපටි බලීම නිසාම අර ඉස්සර අර ගාමිණි පොන්සේකාගේ චිත්‍රපටි බලලා එනකොට නිකන් අපිත් හිතන්නේ ඒ ඊදයාගේ මානසිකත්වයෙන් ඔව්. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් දැන් මායි එතකොට හිටි මායි මල්ලි අපි සාමාන්‍ය ෆිල්ම් චිත්‍රපටවල තියෙන අවස්ථාවල් අනුකරණය කරනවා ගෙදර ඇවිල්ලා. ඉතින් හැබැයි එකක්වත් කරේ නළුවෙක් වීම කියන එකක් එහෙම අදහසක් තිබුණේ නැහැ. හැබැයි මම හිතන්නේ ඒකෙන් තමයි ඒක ඇති වෙන්නේ නැත්තේ. ඉතින් අර සාහිත්‍ය පැත්තට නැඹුරු වෙන්නත් ඇත්තේ ඒ අම්මගේ ඒ තියෙන මේ ආభాෂය නිසා. ඉතින් ඒක දිගටම ආවා ඊට පස්සේ ඒක පාසලට ආපුවම පාසලුණුත් යම් කිසි ආකාරයකට අපිට ඒ කාලේ හිටපු ගුරුවරුන්ගෙන් ලොකු උත්තේජනයක් ලැබුණා මේ මේ ගුරු විශේෂයෙන්ම ප්‍රධාන ගුරුවරු කීප දෙනෙක්ගෙන්. ඉතින් මම හිතන්නේ මේ සිංහල ගුරුතුමියයි සිංහල ගුරුතුමියයි ආර්ථික විද්‍යා ගුරුවරයයි. ඒතරේ
Dengan arti bidya guru mereka kemudian. Eka tamai ini ada. Terus ya marah matang kayak selam pantika kami relekian ini mehemai deng. Mama arti bidya igenu aja, mang kocchen udah arti bidya igenu, mang payah kegenu, togo lo hagen ini minari tihai. Ini bagai. Atre eka tamai, tamai jangan utih tamai. Jadi itu nanti ya ini arti bidya visi ugana kalau sih mami passe. Igenu sahiti. Sisi me yaitu tibuna me Lanka komunis paksir sambandu sa Rusia wata puri sambandu kuti tibuna. Tini sa me mama yelol panting enokota. Shidial enokota. Lanka we singal te pariwetan lati bicha hama Rusian sahiti kuti ama kibra. Hari enam pawa dem mata kai. Kepara kita rakni me kipo wa. Kipo tawa. Tadi ikan itu ke me hemen ika podi me podi cuti sans kal cekak kawagi. Bukata mage panti itu ku tambah hater pas dini kitiya, segala teh mai. Sahitir itu kan, orang kapi denut, hambeno ay parne alu, segala sahitir itu kan, itu adat kaya madhi. Tinggi ini arah guru raya, ini sahitir kini kan, meme, peturu api ya tera. Itu pasti single ugandu putih cahter, ma apri istilah single ni gini, mati wedi teacher. Hari, ting api hati hati ini kurang lagi api mati wedi kita kat teacher gini. Teacher kepala itu matur dahang. Pasti tamai dah nyai kila. Me, terpaksa api elok kerana pernah kat terpaksa me teacher apa awa, awi single ugan. Ikan ini atur kali di teacher gila bersedia. Isar me isar dengan ekti nada ni, guru runta bersedia lain pulang kerana aktif. Tapi ya gila single ikan ni, elok pernah single ikan tu. Jadi ya apa api nanti valan ni mekangi. Terus ini dekah dengan meka meka galah ambagin tatagin guru rungeng apa juga ni. Okey, baik. Kau rasa kedua na? Naya, wah, make keran depa, make keran ni kira orang kaya no. Okey, samar dua pulau, amagin tata ingin. Sesi mana ya? Kali. Kalau egal lo samar lah, tu egal lo tu yang beri macam scene orang ni apa orang ni? I think, dengan samar lah, tu no denuat tu. Ini ammar datar ti ini teti magi. Ini sahiti sambanding, citra pat sambanding, sesi mana rucia. Ini saya egal lo kau dat, api bishan tu orang ni di, ayu kat orang ni, mula kat balap ayam keren. I think. Ini hamad ayak mau tora gatte api. Hebei, tora gini macam dah apa? Sumbi mau sakas kere, egollo, egek sa, eka meme. Danu atto macam ramen meme. Egollo, hebei, egollo nga asade wal api tek minda beda gatte. Iting api itu pas ek tora gatte api ilang mohota sandha. Iting e guru de guru gini thama eka enne dangunat lamik khauru eno adi kini ketiendu enne. E guru ur sa dimaupio e lamaya hasur ni dia thama. Sahurun juga sah, lama agak tiada rujuk kat tempat makan dekini ke demam. Tiurungan, kerana media nuar. Abu tu makin bukar ni, tapi itu amat mani nuar. Di bawah itu demam apian ke sihina udah sah, memang daru dah kagini, anak misak. Boleh, makan dek sama ni lama kipu dulu ham. Ini lama ya, hamil ini ema, ona lama, ona punca lama dia haram balan ni. Orang tiada punca dekini. Yar citra ni pulau, yar sindu kian pulau, yar natan pulau, yar lian pulau. Ikan ni, atta mal mila. Bihi mana lama ikil ikan ni honda kalah karui. Hari, honda rasa windi nanti nek kene. Ikan netikaran ni, yang agi bar karu sama. Mona dorwal tu bahannya kila, betiran ni kila, piwa bahala dano. Macam mana ini, deng, ini pasi me, kalau jiwite sampurne me, wenasa kita heran wa, me, sevidya leh tu lah tuimat sama gama, makudah me, etana tienu pasans kutiya, etana ti bena. Kerumahnya itu yang mewah sial, mana? Apa jiwitnya? Bahu binas kam sidda kerana stan ya bawa tempat dino. Then, kalau ni visi vidya lete, anne, kalau karu ekpi mewu mana aminde? Netang, then, budiman lagi parampara warga tu temhari. Amu tu adakim rasa kerum mohon dino nane me. Hatta ata hatta nama, itupas me asu atasu nama, itupas me mehata kali ni desa palan prabaya. Me sial lagi me, me adakim ini nene pulang unu parampara warga. Kek hari suwi sesi ini, then. Wajah tiap orang desa pahlawan perwahaya sah mede walulit tekaw ayah dahasd. Emang itu macam macam khalaalo ke amak keran orang, macam khala karu ekin orang, macam nartie keran orang, macam itu ata teka punci kalabu macam citra padit teka sambandu ekin orang. Macam ada dahasak hadwat eti agen. Oh, macam ada yang mama kiri me api sekolah nak telol panti di gurak sahitya kewan. Apit kewan ham bici gurak sahitya ikhali di. Bahasa yang melabagan pulangoni, Soviet desa teka Lanka juga sambandu teka apit Soviet. Sahiti kuting gula pariwatan ya no. Tapi memakum kewan hamunam, aniwari memak kewan aite. Ikan tulis ini desa pahlawan pelbagai asal awak katanya. Mudah harne kaita
guru gitu ya kena pota tinggi sait mata hari ika kiyawala api sekolah api elal panti lama ini pergi goibol ku demma ika ini samuhi katte gini hari iting iwagi sahit rutin haraha api te yang yam akhari kita maksudi kan waman sih kita sepana dahas apa yang kita tuh travel di ini ika sama wisudya tiand Kolombo kan perdana nih, tuh iya, ini desa pan, dan umatnya kan tirung gat tidak tama, tapi elol panti lama ini hari tirung gat, adya apa nih kini kehari beda gat. Karena kampusnya nawa kini nih ke, wisudya lagi hilang, karena diwal, jiwa itu hari beda gat kila pun tirung gat. Ini iya, ikat sama ini, utte aja nih ini wisudya lian nih. Hebei wisudya lagi apa sih, itu nih mana sanskuti ke pariwisata kita hambein nih, mama tuh orang gat tri, lali takal lah wisi wisi sepadi hat sandha. Ikat tikka nanti ya citra pata rapi, ta yanne Beri bela ti bicce, api asa karena dorwal gula keruna. Oh, ada ti kohe do tenek engki lati bunu ne. Ada mungkin film bala, putpat ki bala, ti bicce i kawili anda, rangga panda, hari iwa ge iwa ti bicce asa, iwa ti bicce dorwal tagga leruna hema. Hari nu kete, hari desa pahal leki ne kohe tak pasar gea. Eta nim pase me. I petter namburin de parangga ta, mukade i petter erin de tino dorwal tak 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 tagga erin de parangga ta. Iya, riche dural ni tapi hambu ni, terus api lu api langkawi, isa nate petting, sinema petting inna, pura urte akpa gini minisu hambu ni. Terus ika balap apa, ini sesuatu yang tuh lain. Lalu dah hari nekhe te mama me lalat kalau sih itu orang terpasse, ini kali mama me nate, ulte ano kau deh somalata subuh sing mah, ni gini nate kan daya. Ani petting vid nate kan daya, mama andelati no hari. Mungkin mama usas pelakarala. Kampus sekarang ini kalau dia kampus ini dia khalayan. Khalayan. Ini khalayan khalayan di mama raja nanti pasalnya kila Islam perangkat nanti pasalnya. Ini pasalnya nanti khalayan hadaran sisi kita tu lino. Iya tulen ham itu nih ham beno. Mahachandra Sarachandra Bandhul Jayawardhan Jayanandu Gunawardhan ini bagi Lankawi nanti khalayan itu pu itu am ihalam ayam esul kerana esul kerana ini tu mampu juga nanda ahi. Itu kotte ini arti samband ini bicara pisu ni kang stawruna. Dari eva tik katama ini wisudya lian. Dari wisudya lian, kami aramunam aramulin timun desapan aramun itu bala. Mimi kalau tu lo jiwat tinne kalau ika koyan de ika nunagan de ika tu lo te yan de ti bicara sa katama ini pradana unik. Orang yang me arti kanda am deka pilih bandu api khususin kata bahkan orang khususin raja arti kanda am saham me. Somalata Subha Singh Mahatmiyage. Hebei me, ita kaling mata me, kata bahaya punci pimak panela, mata me deh tahan orang. Wisudyaal dia nakota. Yamya makare me, artika pasuta ayan, emanatam mudal upaya agni me deval, me deval lolotat, sisian pelamino. Warthamane tapi dana vivida akare me, rakia val karena ay, me wisudyaal padhati itu lainno. Hebei me, obatuma saha, mitran kanda ema keketuila. Pudih Venus dia kerana, Venus arti kalau ada sambandi, memang arti ke produk sahih mat kerakan. Nanti akhir tu, aneh itu, ekali. Ekenya apa? Cuta kata, memang kau tu ada sambandu nih kila tik. Memang, dengan si dia lagi arah pasi, dengan saman di panti lingan tapi, tapi hamu, itu kat, namu saman di panti panti beling gihat, tapi itu, tapi itu asal awal saman ini ni. Itung wisudya lagi ham, me apitu awasuna i sandha artiknya sakas keragian ni kohmati kelihatan. Mama A level panthir gida wasin dalam. Adavenu turu, adya apa ni sandha? Gedein satupak kataran ni. Gedein A level panthir. Saspilin pasi ma. Saspilin ni, saspilin panthir dalam. Panthir dalam. Panthir dalam. Hari. Vivida haru dewaling, ekapi me samuhikatte atulik reyap mak keragatta. Itu kita kampus kita gigi paham tika pidam ready. Ready. Itu kita api awasuna me makhluk kita kerana media sakas kerana. Tindi, hidin arti kanda ya mahram arti kesambandilah itu ya mama sambandilah itu ya perasan najitta beriya. Ek di pan silo, manggal fanendo atau lagi wajib yalu kipu dene. Kita ing api ikut villa me api pocket money kebahagian nanti ya kedu. Matematik ratram malua, ratram malu lagi ini nanti ya. Api kerana ini arti hadalah, api hari dina bus solan negara, sama ada bike kalau three wheel udah naik kali, bike kalau negara pasal yang pasal dia no, tapi ikhing labi nada, em api beda agan,
ඒකෙන් තමයි අපි සාමාන්‍ය මේ අපිට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ගන්න අපිට අවශ්‍ය පොත්පත් ගන්න අවශ්‍ය මුදල් හොයාගත්තේ මම හිතන්නේ ඒක හරි වැදගත් මේ දැන් අපි විශ්වවිද්‍යාල ගත්තොත් මේක මම අපි විශ්වවිද්‍යාල ළමයින්ට යෝජනා කරලා තිනවා මේක කරන්න කියලා හැබැයි ඒගොල්ලන්ට එහෙම නෑ තාමත් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ගෙදරින් ලැබෙන මුදලින් යැපෙන්න තමයි මම හිතන්නේ ඉතින් ඒක ඇත්තටම අපි මේ කරපු එක ලොකු දෙයක් නෙවෙයි සාමාන්‍ය වෙන රටවල්වත් ඕනේ තරම් කරනවා හැබැයි ඕකේ විශේෂත්වය තමයි ඔය අපේ ප්‍රසන්නජීත් අපි සූරි මහත්මයාට මේ බිරිඳ හොයාගන්නත් ලැබෙනවනේ. ඔව්. ඔය අතරතුරදීම. දැන් එහෙම එහෙම ඉවත් වෙනවනේ. ඔව් දැන්. අපි ඒ කාරණේ මේ හරියටම ඇත්තද කියලා අහලා බලමුද අපි. ඔබතුමා අනේ කිව්වේ. ඔව්. මේ ඔබතුමා මේ මැදිරියට එනවනම් සතුටක්. මේවා අපි මේ නොකිය කරන්න දේවල්. ප්‍රසන්නජීත් අපි සූරි මහත්මයා අර මම කියපු ඔබතුමා හඳුන්ලා දෙන්නට භාවිතා කරපු හැම දෙයක්ම මම ඒ ආකාරයෙන්ම භාවිතා කරන්නට ඕනේ මේ ලංකාවේ ඉන්න අපිට ඉතාමත්ම වැදගත් කලාකරුවේ ගුරුවරේ ඉතාමත්ම සතුටක් ඔබතුමාත් මේ මැදිරිය පිළිගන්න. ආයිබෝවන් සුබ දැස්නක් කියලා පිළිගන්නවා. කතාව අහගෙන ඉන්නේ නැතිනේ. අහගෙන නේ. අර ගියොත් ෆිල්ම් එකක් වගේ. පොඩි එහෙම කතා කරන්න පුළුවන්. මේ ප්‍රසන්නජීත් මගේ ගෝලේ. ඒක තමයි මට කිව්වා මේ. මම දැන් මේ පස්සේ ගාලේ. ඔව් මැදිරියට මේ පාර ගද්දි අර මචං ගෝලයා සම්බන්ධයෙන් මචං සාසර් ඒ කතාවෙන් පටන් ගන්නවද කියලාත් හිතුවා. සර් කිව්වේ නෑ කවදාවත්. කිව්වනේ ඉඳලා. මම පන්තියේදී සර් කිව්වා. නෑ මෙහෙම එයා මට මම එයාට සර් කියනවා එයා මට මචං කියනවා. මොකද මම එහෙම සර් කිව්ව කෙනා මතක නෑ මට. මම පන්තියේදී ළමයි ඉස්සරහින් බෑනේ. බෑනේ. ඒක උනේ මේ වසර 13කට පස්සේ නේද විශ්වවිද්‍යාලයට මේ යන්නේ. අපි දෙන්නා මේ කලින් බොහොම අර කිව්වාගේ මේ මගේ ළමා නාට්‍ය අපි සම්බන්ධලා ඒ වැඩ කරා ඊට පස්සේ වීදි නාට්‍ය කණ්ඩායමේ සෝමලතා මිස්කී නාට්‍යවල එහෙන් විවිධ කටයුතු වලදී අපි තාම හොඳ මිත්‍රයෝ ළඟින් වැඩ කරා කාලයක් ගිහිල්ලා මේගොල්ලෝ මම කැම්පස් එකෙන් තිස්සලා යාලු යාලු ඔව් අර මේ නාට්‍ය කණ්ඩායමේදී ඔව් මේ රාජරංග පාසලෙන් තමයි රාජ නාට්‍ය පාසලේ අපි පළවෙනි කණ්ඩායමේ ප්‍රසන්නජිත්ලා දෙවෙනි කණ්ඩායම නමුත් මේගොල්ලෝ පළවෙනි කණ්ඩායම මේ හතටගම සර් ගත්තා වීදි නාට්‍ය කණ්ඩායමට ඒකේ සර් මේ රජදක්ම නාට්‍ය ඒකේ නේ නෑ ඒ රාජ නාට්‍ය පාසලේ අවසාන නාට්‍ය නිෂ්පාදනයේට නාට්‍ය නිෂ්පාදන දෙකක් තිබුණා එකක් කරේ මහාචාර්ය ප්‍රිස් බෙනවිස් කියලා ජර්මනියෙන් ආපු මහාචාර්යරෙක් කරා හුණුවටේ කතාවේ පාසල් නිෂ්පාදනයක් ඒක පාසල් නිෂ්පාදන නෙවෙයි අතන ළමයින් සඳහා කොහොමද හුණුවටේ කරන්නේ වගේ ඒ නිෂ්පාදනයක් ඊළඟ නිෂ්පාදනයේත් කරේ මේ හතටගම සර් රජදක්ම කියන නාට්‍ය එයාගේ අය 70 ගණන් වල කරපු නාට්‍යයක් නැවත අපිත් එක්ක කරා. ඉතින් එහෙම ඒ නාට්‍ය කරා පස්සේ ඒ නාට්‍යයත් අරගෙන අපිත් ගියා විදි නාට්‍ය. අපි ඉස්සලාම මේකෙන් ඊට පස්සේ විදි නාට්‍ය කණ්ඩායමල ප්‍රියන් කරලා එනවා. ඊට පස්සේ සොමලතා මිස්ගේ නාට්‍යවල අපි විකෘති කතන්දර දෙකක් පුංචි අපරදෙන් තීරේ ඒ නාට්‍යවල සම්බන්ධ වුණා. මේ ඊට පස්සේ මගේ නාට්‍ය අපි ওই ළමා නාට්‍යයක් කරා සල්ලි හොයන්න එහෙම හම්බුණා. ඊට පස්සේ මේගොල්ලෝ નિયમિત විදියට નિયම කාලේ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල ගිහිල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු වෙලා ඉන්නකොට මම අවුරුදු 13කට පස්සේ මම නැවත උසස් පෙළ කරා බයෝ සයන්ස් කරලා ප්‍රසාකර කර ඉඳලා පස්සේ අවුරුදු 13කට පස්සේ මම ආර්ට්ස් වලින් ඒ ලෙවල් කරලා ආපහු කැම්පස් එකට මේගොල්ලෝ ගුරුවරු සංකේන එක ලොකුම විහිළුව තියන්නේ ආචාර්ය පැට්‍රික් රත්නායක තමයි එතකොට හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් මට වඩා අවුරුදු දෙකක් බාලයි අපිට මේ දැන් සති කීපයක කලින් මේ මැදිරියට ආවා මේ කතා බහකට ඉතින් හරි අමාරු දැන් සර් මචං කියනවා මේ දැන් ප්‍රියංකර මම පන්තියට ගියා මම දැන් ප්‍රමාල මචාරම් බහිටි නාට්‍ය මොකද අර විජිත කරේ බං කියලා මතක් කර මම ඉතින් සාක්කි එහෙම නාට්‍ය නම කියන දේ හරි අමාරු ඉතින් ඔව් මම ඉතින් එයාට ගුරුවරුනේ ඊපස්සේ දැන් ලංකාද සිල්ල එයාට ඉතින් ඔකට මිස් සර් කියන හිටිය බොරු කියන්නේ සර් කිව්වේ නැහැ කියලා පන්තියේදී කිව්වා කියන්නේ මම අරගෙන මෙයා කියවදා නැහැ මෙයා ළමයි ඉස්සරහා මචං ගාගෙන ඉන්නවා මම ඉතින් මට බෑනේ මම ගුරුවරයනේ මේ අපේ මේ නානා හෙටිය ආරච්චි මහත්මිය හම්බෙච්ච කතාවත් අපි කියන්නට ඕනේ මොකද මේ නාට්‍ය ආරාම නිසා මේ නිසා අමාරු දැන් මේ ආ ඒක තමයි ඒක නිසා ඒක විශේෂයෙන් කතා කරන්න ඕනේ හැබැයි අපි ඊට කලින් අර රසවත් කෑමක් හදන්න නිසා පොඩ්ඩක් ඒ පැත්තට නේද අපි අවධානය යොමු කරලා ආපහු ඒ කතා බහට එමු හරි දැන් අපි චිකන් එක පෙන්නවා හැබැයි ඒක කොහොමද පැටි එක හදාගන්න තැනට වෙනකන් අපි පෙන්නුවේ නැහනේ අපි ඒක කියමුද නැත්තම් මේ බන් එකට කරපු වැඩේ කියමුද ඔයසන අපෝෂණ අපි ඉස්සලක මේ බරයිනේ මේ මොකද මේ පාන් අපි බන් ටික කපලා දාලා තියෙන කියලා ලස්සනට මේ බන් එකට මොකද උනේ කියලා නේ මේ බන් වල දෙකට පලලා බටර් ගාලා චුට්ටක් ටෝස් කරගත්තා ඒක ටෝස් කරගත්තා ඊට පස්සේ අපි බටර් චුට්ටක් දාලා පෑන් එකේ තියලා ටෝස් කරගත්තා ඒ වැඩේ ඊට පස්සේ අපි කුකුල් මස් එකට අඹර ගත්තා ලුණුයි ලුණුයි මේ ගම්මිරිසුයි එකතු කරගන්නවා ඊට අමතරව
mandara tino lunui amu miris amu miris sui kapela dala tino dala tino gam miris eka tukara ganna ewa gema lunukudu eka tukara ganna itu ewa gema alega mang gate reken gala tino ma mimi dira gala tino gate reken eka dala tino lunui amu miris sui kapela eka tukara tino eka tukara ganna lunukudu gamiris kudu ewa gema gamiris kudu ඊට පස්සේ එකතු කර ගන්න ඕෂිනි අපි බිත්තරයක් එකතු කර ගන්නවා කුකුල් මස් එකට චිකන් එකට ඔව් අඹරගෙන කුකුල් මස් එකට අපි හොඳට කටු අයින් කරලා අඹරගෙන තමයි තියෙන්නේ මේ චිකන් එක නේද කටුව ඉවර කරලා අඹරගත්ත කුකුල් මස් එකට එකතු කර ගන්නවා බිත්තරයක් එක බිත්තරයක් එකතු කරන්නේ එක බිත්තරයක් එකතු කරගන්නේ හරි ඊට පස්සේ අල එකටත් අපි ඒ වගේම බිත්තර දෙකක් එකතු කර ගන්නවා ආ බිත්තර දෙකක් එකතු කර ගන්නවා අල එකට බිත්තර දෙකක් එකතු කර ගන්නවා ඒ වගේම අපි කේක් එකක් හදනවා කියන විදිහ. සාමාන්‍ය කේක් එකක් කිව්වොත් ඒකට අනිවාර්යයෙන්ම පාම් පිටි ටිකක් දාන්න වෙනවා. අපි ඒකට පාම් පිටි එකතු කරගන්නවා. එකතු කරගෙන මේ දෙක වෙන වෙනම හොඳට අනා ගන්නවා. අනාගෙන ඉවර වෙලා පොඩි අර දෙක දෙන බර්ගර් බන් එකේ පැටි එකක් තියෙන්නේ. ඒ විදිහට අරක අපි දෙපැත්ත පුළුස්ස ගන්නවා. දෙපැත්තට දාලා හේතුව තමයි මේ ඉක්මනට මේ ඔක්කොම ටික අපි කියුවේ අපි දැන් නේද වැඩ කර ගන්න පුළුවන් අර පැත්තේ බොහොම රසවත් කතාවක් කියන්නේ ඇත්තටම අපි බොහොම ආසයි මේ කතා අහන්නේ මම දැක්ක අවදානෙ මෙහෙ තියෙන කේ ඔව් මේ පැත්තට කන දීගෙන තමයි මේ පැත්තේ වැඩේ කරගත්තේ වසර 10ක් පමණ ඔය බටහිර නර්තනය පුරු පුරුදු වෙනවා කියන කාරණේ ඇත්ත ඉතින් ලේසි වැඩකුත් නෙමෙයිනේ හැබැයි මේ බැලේ ආශ්‍රයෙන් නැටුම් කලාව අවුරුදු 10ක් විතර මේ ඉගෙන ගන්නවානේ අවුරුදු මට කාලේ වන්ද අවුරුදු 10ක් විතර නේ මොකද මම ඉස්සෙල්ලාම මේ ඩාන්සින් ඉගෙන ගන්න ගියේ කවුද ඒකටත් හේතුනේ මේ රාජ්‍ය නාට්‍ය පාසලේ අපි ඉගෙන ගන්නකොට අපිට ඩාන්සින් වලට ආවේ චන්ද්‍රපීරිස් කියලා කියන්නේ ලංකාවේ ඉතාම දක්ෂතම නර්තන ශිල්පියෙක් බටහිර නර්තන ශිල්පියෙක් දැන් ඉන්නේ එංගලන්තේ දැන් ඒගොල්ලෝ එයා එහි මේ ඩාන්ස් කම්පැනි එක වැඩ කරනවා මේ එයා ගාවට ගියා එතකොට එයා ගාවට ගිහිල්ලා එයා ටික කාලෙකින් එයා ගියා එයාගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වුණා ඊට පස්සේ මම ගියේ එයාගේ ටීචර් ගාවට එයා ටීචර් තමයි උෂා සරණමුතු ඒක උෂා සරණමුතු ගාව මම අවුරුදු 10ක් විතර නාන්සිං ඉගෙන ගත්තා දැන් වීරයා මැරිලා වේදිකා ගත වෙද්දි වීරයා මැරිලා මේ 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 තිබුණු නර්තනය මේ එක එක්ස්පීරියන්ස් කරන්න එහෙම නැත්නම් ඒක භාවිතා කරන්නට පුළුවන් වුණානේ ඔව් කායකද ඒ නර්තනය වීරයා මැරිලා එකේ මේ යෙදෙන්නේ නර්තනය යෙදුන්නම් කවුද මේ 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 මම ඒක නැටුවේ නෑ අතර මම කෝරියෝග්‍රාෆි කරා ඔව් කෝරියෝග්‍රාෆි කරා ඒක නැටුවේ නම් ගිහන්ප නැන්දු ධර්ම ප්‍රීඩයස් ජයනි වගේ හත්තිය ඔව් ඒතර අර එක්ස්පීරියන්ස් එක උසත් එක්ක සඳුරිත් එක්ක කරපු එක්ස්පීරියන්ස් ඉන්නේ නැටුම් වලින් ලැබපු එක්ස්පීරියන්ස් එක තමයි බලපෑ ඒ නිසාම තමයි මම හිතන්නේ මට ඒක බාර දුන්නේ කවුද මේ රාජිත මේ කෝරියෝග්‍රාෆි කරන්න කියලා අපි අහමු ඒක කොච්චර හොඳට මේ ඒක කෝරියෝග්‍රාෆි කරාද කියලා මේ මැදිරියට එන්න ඔබතුමියා තව ඉන්නද? ඔයා නැටුවේ නැහැ කියලා බොරු කියන්නේ ඇයි? මමයි නැටුවා. ඔව්, අනික නැක්කා. ඇයි මගේ සීහනේ නැටුවේ ඔයයි මමයි? පොඩි කැලක්. ආයි බොයි. සුදසනක් ඉතාමත් මාදිරි. එතකොට මේ වගේ නෙමෙයි. එතන මේ සයිස් නෙමෙයි. දැන් ඔන්න අපේ මේ මැදිරිය සර්ව සම්පූර්ණයි. තව ගේන්නේ නැහැ. ඉතින් රාජිත තයිල් නේද? දැන් අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අර කාරණේ අපි වෙනම කතා කරමු. මේ ප්‍රියංකර රත්නායක කියන මිනිසයා සහ කලාශිල්පියා මේ දෙකක්නේ. හැබැයි මේ දෙකම පිළිබඳව ඉතාමත්ම හොඳ අත්දැකීම් දැනුම තියෙන දෙන්නෙක් තමයි ඔබ දෙපළ. ඒකයි අපි විශේෂයෙන්ම ගෙන්නගත්තේ. මොකද අපිට මේ පිළිබඳව කතා කරන්න ඕන නිසා. ඒ නිසා අපි කලාකරුවගෙන් පටන් ගමු. කොහොමද ඔහුගේ නාට්‍ය පිළිබඳව වේදිකාව මේ දේවල් පිළිබඳව තියෙන දැක්ම අපි එතනින් පටන්ගෙන අපිට ඊට පස්සේ තවත් ගොඩක් දේවල් කතා කරගෙන යන්න පුළුවන්. මම මේ තරයේ විශ්වාස කරන දෙයක් තමයි මේ නිර්මාණකරුවෙකුට පැහැදිලි දර්ශනයක් තියෙනවා ජීවන දර්ශනයක්. ඒක තමයි ඔහුගේ පැවැත්ම ස්ථාවර කරන්න නිසා ඔහුගේ පැවැත්ම පිළිබඳ තීන්දුව తీරන ගන්න. කොම්පන දක්ෂ වුණත් සමහර ලාවට ඔහුගේ පැවැත්ම ඔහුගේ දර්ශනය හරියට බලපානවා කියන එක මම විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ ප්‍රියංකර එහෙම ප්‍රියංකර රත්නායක කියන කලාකරුවාට දැන් මට ප්‍රියංකරව
වැදගත් මදි මට ප්‍රියංකරව ජීවිතේ එක එක විතරාලට එක එක විදිහට ඒක විතරක් වෙනවා යාළුවෙක් නාට්‍ය ශිල්පියෙක් පෞද්ගලික ජීවිතේ මේ ප්‍රියංකරගේ පවුලේ සියලුම දෙනා මල්ලිලා ඔක්කොම මගේ ඉතාම හොඳ මිත්‍රු මේ එතකොට ඒ වගේ එක එක ඊට පස්සේ වීදි නාට්‍ය වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය මොම් විවිධ ඒවා හම්බ වෙනවා එතකොට ඊට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රය හම්බ වෙනවා අපි විවිධ විනිශ්චය මණ්ඩල වල එහෙම සම්බන්ධ වෙනවා ඔය වගේ විවිධ දේශපාලන කටයුතු වලදී හම්බ වෙනවා එහෙම අපි දෙන්නම එකම දේශපාලන මතයක් දරනවා ඒවා ඔක්කොම ඉතින් මම හිතන්නේ ප්‍රියංකරගේ කලාකරුවා පොහොසත් වෙන්නේ ඒවත් එක්ක ඒ වගේම මේ අගේ කරන්න ඕන දේ තමයි ප්‍රියංකර අර මං ආගෙන හිටියා මේ මෙදිරිට ආපු වෙලාවේ ප්‍රියංකරගේ අභ්‍යාසය සතත අභ්‍යාසය හැමදාම හොයනවා තවමත් ඉගෙන ගන්නවා අපි ප්‍රියංකර විතරනේ අපි ඔක්කොම මම හිතන්නේ ජයරින්ත් අපි තාම ඉගෙන ගන්නවා අපිට තාම සෑහීමකටපත් වෙලා නැහැ අපි ගැන තාම මදි කරා මදි ඉගෙන ගත්ත මදි කොච්චර රඟපෑවත් අපිට හරි අපි කවදාවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ තව කරන්න තිබ්බනම් හොඳයි තව ඉගෙන ගන්න තිබ්බනම් හොඳයි තව ඉතින් මේ සෙවීම මේ සොයා බැලි මේ ගවේෂණය මේ අධ්‍යයනය සහ මේ නිර්මාණ කටයුතු වලදී දෙන වගකීම් සහගත භාවය මම හිතන්නේ මේ මෙතනදී අපි දෙන්න තුන් දෙනාම ඒක තරේ පිළිගන්න අය ඒක නිසා තමයි අපි තාමත් මෙහෙම ඉන්නේ මම හිතන්නේ ඉතින් ඒක ප්‍රියංකරගේ දැඩි ලෙස තියෙනවා ඉතින් ඒක ඒ විනය ඉතා මොකද අපිට ඉතාම හොඳ විනයක් ලැබුණා මම හිතන්නේ ප්‍රියංකරටත් ඒක ලැබෙන්න ඇති අපි මුලින්ම අපිට අර මං අහගෙන ප්‍රියංකර කියන අපිට හරි විශාල මේ ක්ෂේත්‍රයේ ඉන්න දවැන්තයන් එක්ක දවැන්ත නිර්මාණ වලට සම්බන්ධ වෙන්න ලැබුණා විශේෂයෙන්ම සෝමලතා සුපසිංහ මහත්මිය මං හිතන්නේ විනය කියන එක හරියට විනාඩි 10ක් වරක් වුණා නාට්‍යපස් එකේ දාලා යනවා ප්‍රධාන චරිත කියලා නැහැ හරියට වෙලාව විනාඩි 10 කමන්නේ ඌට එන්න කියපන් ඊට යම්බල යම ඊළඟ ආවේ නැත්නම් මම ඔඩියන්ස් එකට කියනවා අන්න ඔබලගේ අර ආවල් නළුවා නිලිය නමුගෙන ආයේ ආවේ නැහැ ඒ නිසා නාට්‍ය මම නටන්නේ අදේ චරිත කියලා එහෙම සමහරලාට හැබැයි අපි දාලා ගිය කෙනා අපිට කලින් ගිහිල්ලා ඉන්න හැබැයි ජීවිතේට පරක්කු වෙන්නේ ඒ ඒ විනේ අපිට එතුමේ ඇති කර අනික පුහුණු වීම වල තියෙන වැදගත්කම කියන්නේ දර්ශනයක් නාට්‍ය දර්ශනයක් සුමාන දෙක තුනකට පස්සේ නාට්‍යයක් වෙන්නල නැතුව ආයෙ ෂෝ එකක් තියෙනවා නම් අනිවාර්යෙන් රිහර්සල් එකක් කරනවාමයි දැන් අපි හිතන්නේ උඟක් අය මේ හිතනනේ නාට්‍ය මොකටද ඔය ආයේ දැන් මේ අවුරුදු රිහර්සල් කරන්න මොකටද කියලා එකපාරක් බීෂණ කාලේ 2009 බීෂණ කාලේ මාස 6ක් විතර මේ මිස්ලා ගෙදර තියාගෙන කොටු කරගෙන කොට එලියට තැන් දෙන්නේ කොටු කරගෙන නාට්‍ය රිහර්සල් කරන්න ගිහිල්ලා වෑන් එකක් අරන් ගල මිස් මාලා පොල් පටවනවා වගේ අපි ඔක්කොම පටවලා ගෙදර අරන් ගිහලා කණ්ඩ බොණ්ඩ දස්පුස් හිටියත් අපි ආදි ආරක්ෂිත කලාවක ඒ අපි උතුරුනේ ඒක නිසා වෙන්නේ තමයි අපි අද නෑ මේ කාලේ නාට්‍ය කරන්න මම හිතන්නේ තහනම් කාලයක් නේද ඔව් ඉතින් ඒ මම හිතන්නේ ප්‍රියංකරගේ ඒ ශික්ෂණයත් එක්ක ආපු ඒ ප්‍රායෝගිකව යෙදීමෙන් ලැබපු අධ්‍යක්ීම් සහ ඔහුගේ අධ්‍යාපනික පසුබිම ඉතින් ඒ අධ්‍යාපනයේ හරි අවශ්‍යයි ඒ ශික්ෂණය ලැබෙන්නේ අපේ ගුරුවරුන්ගේ අනිවාර්යයෙන් يعني ඕන කෙනෙකුට හොඳ ගුරුවරු ඉන්න ඕනේ ඒ ගුරුවරයා තමයි ශික්ෂණය කියන එක මේ පරම්පරාවට යන්න ඕන එකක් යන එකක් ඒක යන්නේ ගුරුවරයෙක්ගෙන් ඊළඟට ඉගෙන ගන්න එක්කෙනා දැන් මේ ජයනි සේනානායක මහත්මියටත් මේ පිළිබඳව කියන්නට ඇති විශේෂයෙන්ම එකට රංගපෑවා රංග කටයුතු දෙන නිර්මාණ කටයුතු වල යෙදුණා විශේෂම කාන්තා රංගන ශිල්පිනියක් හැටියට ඒ සම්බන්ධයෙන් කියන්නට බොහෝ දේවල් තියෙනවා මේ සමාජයේ කතා වෙන සමහර දේවල් මත යන්නේ ශික්ෂණයත් එක්කම ඔව් මේ කොහොමද මේ ශික්ෂණය කියන එක අර කිව්වා වගේ ඇත්ත අපේ ගෙදරින් පාසලෙන් ඊට පස්සේ අපිට හම් වෙන ගුරුවරුන් ඒ සියලු දෙනාගේ මේ එන්න ඕනේ තමයි හැබැයි ඒ සමහර ඒ දේවල් හරියට ක්‍රමානුකූලව ලැබුණා සමහර ශික්ෂණයකින් තුරව වැඩ කරනවනේ ඒක ගණනය කරගන්න එක්කෙනාගේ තමන් දැනගන්න ඕන ශික්ෂණය කියන එක ප්‍රැක්ටිස් කරන්න නැත්නම් අමාරුයි ඒක නිරන්තරයෙන් මතක් කරමින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ එහෙම නැත්නම් අපේ ශික්ෂණය ගිලිහෙනවා මොකද අපේ වගකීම් සහගත බව අපි තේරුම් ගත්තාම ශික්ෂණය කියන එක ඉබේම ඇති වෙනවා ඉතින් ප්‍රියංකරය ගැන ගත්තොත් ඇත්තම මේ ඒ කියන්නේ දැන් අපි අවුරුදු 20ක් එකට වැඩ කරන්න පටන් අරගෙන වයස අවේ වැඩි කියන්නේ නෑ නෑ අපි පොඩි කාලේ නම තමයි සෝරි නාට්‍යක එදා ඉඳන් අද වෙනකන් අපි හොඳ යාළුවෝ නේද හොඳම යාළුවෝ සහ මේ අර අයියා කිව්වා වගේ මේ මහා විශාල දැනුම් සම්භාරයක් තියෙනවා ප්‍රියංකර අයියා සතුව ඒ කියන්නේ ඉස්සර ඒ කියන්නේ ඒ දවස්වල ඉඳලා මට මතකයි මේ චිත්‍රපටි අපි චිත්‍රපටි බලන්න පොළඹවපු කෙනෙක් ප්‍රියංකර අයියා කියන්නේ දැන් 2002 අපි හම්බ වෙන්නේ වීරයා මැරිලා නාට්‍යින් රාජිත දිසානායකගේ ඉතින් ඒ කාලේ ඉඳලම එයා බලන විවිධ කියන්නේ
එක විදියක චිත්‍රපට නෙවෙයි එක භාෂාවක චිත්‍රපට නෙවෙයි සිංහල දෙමළ හින්දි ඔව් හින්දි ඊට පස්සේ වෙනත් විවිධ භාෂාවන් වලින් නිර්මාණය වෙන චිත්‍රපට මේ සියලු සමහර දැන් සමහරු බලන් නැතුව මේ ප්‍රතික්ෂේප කරන චිත්‍රපටි පව ප්‍රියංකරය බලනවා ඒ දැනුමේ පෝෂණය ඔහු සතුයි මේ වෙනතුරුත් මං හිතන්නේ අදත් දැන් හම්බ වෙලා අපි නිකන් ඔය පොඩි පිය සම්භාෂණයක් වගේ ඉතින් අපි නිතර හම්බ වෙනවා අපි දැන් සති දෙකකට කලිනුත් අපේ ගෙදර හම්බ වුණා එතකොටත් චිත්‍රපටි ගැන මේ ලෝකයේ බිහි වෙන විවිධ චිත්‍රපටි ගැන වේදිකා නාට්‍ය බිහි වෙන ඒවා ගැන ඊළඟට ඒ වගේ බොහෝ කරුණු කාරණා මේ මේ කියන්නේ බොහෝ විෂයන් පිළිබඳව මනා දැනුමක් සහිත සහ ඒ දැනුම දිනෙන් දින වර්ධනය කරගනිමින් මේ ගමනක් එන රංගදරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් රචකයෙක් කියන්නේ විවිධ විවිධ භූමිකාවන්නේ මේ තුල තියෙන්නේ. කියන්නේ තිර රචකී, නාට්‍ය රචකී, අධ්‍යක්ෂවරයෙක් අච්චර ලොකු විශාල පිරිසක් කියන්නේ කෙළණ විශ්වවිද්‍යාලයේ නාට්‍ය රංග කලා පාඨමාලාවල ඉන්න දරු දැරියෝ කොච්චරද? ඔව්. අච්චර විශාල පිරිසක් මෙහෙම ඉන්න ඌ අඛණ්ඩව නාට්‍ය කරගෙන එනවා. ඉතින් ඒකම මහ විශාල ජයග්‍රහණයක් සහ ඒ අර අර ඌගේ ශික්ෂණයේම එක කොටසක් ඒ මං හිතන්නේ. ඉතින් එහෙම කෙනෙක් ප්‍රියංකර අයියා කියන්නේ හැම මොහොතෙම මං හිතන්නේ මොනවා හරි වල නිරත වෙනවා. නිකන් ඉන්නවා අපි දකින්නේ නැහැ ප්‍රියංකර අයියා මොනවා හරි කරනවා. ඉතින් මේ මේ දැන් මම අපි දෙන්න රඟපාපු චිත්‍රපටයක් හිටානි ඉද්දා හිතුමතේ ජීවිතේ. ඔව්. මේ තිරගත වීමදී මේ තමයි මංගල දර්ශනේ තියෙන 15 වෙනිදා. ඒ චිත්‍රපටේ වුණත් තිර රචනයට මේ ඍජුවම සම්බන්ධ වෙලා මේ තිර රචනා කටයුතුද ඊට පස්සේ අපේ චරිත ගොඩනගා ගන්න අයියා ඒ දෙන උපදේශ සහ ඒවා මේ මේ සමහර අපේ දර්ශන එඩිට් කරගෙන අපි අකමැත්තෙන් වුණත් මෙයා එඩිට් කරනවා. යා හොඳ එඩිටර් කෙනෙක්. ඒකත් තියෙනවා. ඒකත් තියෙනවා. ඉතින් ඒ වගේ මේ ඇත්තටම මේ මේ හොඳ ගුරුවරයෙක් හොඳ මිනිස්සෙක් හොඳ සහෝදරයෙක් හොඳ සහෘදෙක් හොඳ නළුවෙක්. දැන් මං හිතන්නේ මේ 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 සියල්ල ගොඩනැගෙන්න හේතුව තමයි අර ජීවිතේ එක කාලයක් අපි හැමෝම මේ පොඩි රස්තිය අදුවක් ගහන්න ඕනේනේ. මේ කලා ලෝකයේ මේ ඉන්නවනම් ඒ තියෙන රස්තිය අදුව හරි ජීවිතේට වැදගත් වෙනවා. හැබැයි රස්තිය අදුව අපි ගහන්නේ කොහොමද කියන කාරණේවත් තමයි ඒ දේ බලපිට තීරණය වෙන්නේ. ඒ වාසනාව ලැබුණා නේද? ඇසුරු කරන අයත් සමගින් බලන දේවල් සමගින් කියවන දේවල් සමගින් මේ මේ අපි මේ කතා කරපු මේ සියල්ලටම මූලික පාදනමක් වෙන්නට ඇත්තේ ඒ කාරණේ. ඔව් මෙහෙමයි දැන් අපි රස්තිය අදුව කියන එක ටිකක් අපි පාවිච්චි කරන්න වැරදි දේ රස්තිය අදුව කියලා කියන්නේ අපිට දෙයක් අඩු වෙනකොට ඒ අඩු දේ ලබා ගන්න කරන ව්‍යායාමයේ තමයි රස්තිය අදුව. ඒතකොට දැන් දැන් ලෝකෙ තියෙන ඕනම හොඳම චිත්‍රපටයක් රුපියල් 30 ගත්තා ඇයි. හරිද? ඒ කාලේ එහෙම නෑ. ඒ කාලේ එහෙම හොඳ ෆිල්ම් එකක් බලන්න හොඳ නාට්‍යයක් බලන්න අනිවාර්යයෙන්ම හොයාගෙන යන්න ඕනේ. ඔව්. ඉතින් හොඳ ෆිල්ම් එකක් බලන්න නම් එක්ක මේ සංස්කෘතික මධ්‍යස්ථානයක නැත්නම් එම්බසි එකක තියෙන කල්චරල් සෙන්ටර් එකකට යන්න ඕනේ. ඊළඟට හොඳ නාට්‍යයක් බලන්න නම් අනිවාර්යයෙන් කොළඹෙන්න ඕනේ. හරි. මේ නාට්‍ය ශාලාවට. ඉතින් රස්තිය ආදු වෙති වෙන්නේ ඒ විතරක් නෙමෙයි. ඒ නාට්‍ය බලන්න අපිට නාට්‍ය බලන්න අපි ගිහිල්ලා ඉස්සර වගේ දැන් වගේ නෙමෙයි ඉස්සර අපිට රෑ එන්නත් පුළුවන් ලීසින්. හරි. ඉතින් රෑ 9 තිය චිත්‍රපටයක් බලලා රෑ 12ට එන්න පුළුවන්. ඔව්. මේ නාට්‍යයක් බලපුවාම දැන් අපි උදාහරණ කියන්නේ අපි ජෝන් සිල්වගේ නාට්‍යයක් බලන්න යනවා. බලන්න ගියපම කට්ටිය අලුතෙන් හම්බ වෙනවා. හම්බ වෙන කට්ටිය ඉතින් එක සමකාලීනනේ. ඒතකොට ඒගොල්ලෝ ඉතින් කතා බහ කරනවා. ඊට පස්සේ කතා බහ කරලා යනවා. මොකද්ද සරස්වති ලෝකේ කියලා. කතා බහ කියන්නේ මෙහෙම දැන් ජෝන් සිල්වගේ නාට්‍ය බලවම් ජෝන් සිල්වගේ කතා කරගෙන ඉන්න සිකියුරිටි කට්ටිය එළවනකන් ඉන්නවා. එතන කතාව එතනින් එළවුවම පාරට එනවා. ඊට පස්සේ එනවා අර කියන් කියලා එතන කතාවේ ඊට පස්සේ ඒක මිස් වුණාම පිටකොටුවට කියලා 12 පස්සේ කියන් කියලා පිටකොටුවටත් කියලා කතා. සමහරවිට ඒක තව දික් වුණොත් ආයේ එහෙමම කතා කරගෙන ඉඳලා උදේට ආපහු එන්න උදේ තමයි යන්නේ. ඒ කියන්නේ මේ රස්තියාවේ හොඳම අවස්ථාවක් තමයි දවල් සම්මම රාජනාට නාට්‍යයක් බලන්න යනවා. නාට්‍ය වල කෝචි යන්න ඕනේ මම. එතන මරදාන්ට එනවා පයි. තව යාළුවෝ කවුරුද එක්ක කයිය ගහ එනවා පයි. එහෙලා තමයි ස්ටේෂන් එකේ ඉන්නවා. ඉන්නකොට දයනන්ද ගුණවර්ධන මහත්තයා ඉන්නවා. හරි. දැන් බස් කෝචිය දින 8යි 20. ඒ කෝචිය මිසුනත් ආයෙ තියෙන 9යි 45ට කෝචියක්. දැන් දයනන්ද සර් එක කතා කරන්න පටන් ගත්තා. කතා කරන්න පටන් ගත්තට පස්සේ දැන් එයාත් එක්ක කතා කරනවා. එයාත් කතා කරනවා. මොකද එයා ගුවන් සංස්ථාවේ වැඩ කරන්නේ. ඉතින් එයාත් යාගාව කතා ගොඩාක් දේවල් තියෙනවා. අපිට අහගෙන ඉන්න ගොඩක් දේවල් තියෙනවා. එයා කතා කරන එක නවත්තන්නේ නැහැ. මම අහගෙන ඉන්න එක නවත්තන්නේ නැහැ. කෝචිය නවත්තලා කෝචිය යනවා. මං කෝස් සර් කෝච්චි ගියානේ. ආ ගියානේ. කමන්නේ කන්නේ.
Dan nanti maksudnya budget tuh gimana? Maksudnya ego lo beda karena gimana budget barang nih nih dalam aja gue lagi khas terkait ini hektar kita. Dasar mama third hari second hari asisten Rohan deh pertama stage manager mama second deh karena hari third deh karena si deh ngapain nanti rehearsal patang orang itu sebelumnya ya ini rupa hani dulu lah. Apa itu dah harusnya tebon deh sali nih. Budget tiba lagi. Ini nanti kak keluar pas dalam aja gue. Sebab, saya bilang, memang ada antum manusia ni, kan? Pura urut lagi ni, aku sari itu dah nanti. Tinggal lapi dia nak gila juga, saya memang ini, memang jadi bun sali ni gila. Ah, gila memang sah kurang dah. Macam tu dia gelung gelung kau rekan dia mak, gila aku, gila. Ida rupanya sah tak? Padi hari ni gila tip. Padi sama dia mak. Hari, itu mama kian ni, apa itu rahsia tu? Hambe cuci minisu. Kalau dia ada apa dia selakkan nak dat? Ikan matang kan orang ni. Kenapa dia ada kat tikar rehearsal lekap, nanti kat rehearsal lekap awat tengen ni amat saya ada kat. Ikan apa dia? Rastia tu mana? Ikan rastia tu tu apa dia? Dengan villa, api hari kari mah kari bahu hari. Abang, abang. Nee, itu ni dia. Rastia tu, ada kat rastia tu. Nee, dengan rastia tu nanti pun dia tu. Dengan api lah, mami berat dak kira ni mereka. Api lama ni rukun pahasu yang hambin. Amat dia mah pahasu. Hari. Apa itu? Ia pahasu tu bila itu, aku citra pada balandai anda bas sekitar saliha kan. Basuh kerja halilah, netun sama. Kita di sini patra tiki guna, hari. Patra tiki owner tiki kayak dia mangga, sama tiki na ini patra vala toraga tu kotas tiki, anit tiki bikunla. Ikan tama ya ni. Terus apa ena vidhi hitan naya, sama ada kolam ini dala, mada ini dala, kalian itu paling indah pula, real parri. Ika awal lo kutnaya mahal tiki. Basolean na horai mukut itu. Basolean bidang kerja li turu kerja na potkan, potak keram paling ya. Deng apa deng mereka campus game balap buham lama ini kocer itu me kolam bu kocer langka dana dana. Na teban sitra teban le, hole lekari aman nama ruh lama. Deng apa itu tibi cawa sita hari potda ini. Upur loko awa sita gudat tibu ni dene deng lama ente bagi deng lama ente itu smartphone ni kag nanti band. Ikan band ni kisah dia keran. Kita he me kag dana ni dene mukutne api gudat paling ya ni kaya mesti kaya gaga ni paling ya ni kote dana ni mana kahle tiwar le, api gudat loko tu anggola kand bondo ni dene. Ini sarala jiwitnya, apit-apitnya loko mau batin nanti potak gak ni, mata mana? Sama tapi dia purut itu punis serana, ten loppe ke rupiah tiha ambil nakale. Mak ayam, tambah beti na rupiah tiha ambil ten loppa wa. Rupiah panah, ekasih panah om om. Hebe, ekino tapi sila ama ni, biadang, biaya kela bayar tu makeup primu kerapu kaman, tak gak lah sette kapatone kaman, laga beti na bookshop pegi kela potak gak. Eki lielat tina, awal nanti gampahadi, he mak kela lielat tina. Eki, ini aitihas ke warna kamu tu, na putih warna kamu tu amat teror. Ini Vivek ya, tipu na apit mahintan ni, logo dak, macam Priyanka rapi kar, film bal na jani kuah, magi isra podi 92 ke leh tipu na. Mungkin Priyanka ada iya na, api malika itu Ruby kene. Ruby ke leh film hall leh, tu demo leh film mai pinan. Macam tipisu ya tu, Priya, ya mang ke leh balan ada iya na, magi bike ke leh tipu na manggilah, Priya guna mai bana wah selat gila Priyanka ro dah leh na wah. Raya ni kan bal nama, Aliyah tu Kolanggal, Surella tu Citraanggal, macam Citra Pati Guna. Tiap ini kata bahaya tu film ke Bali berlalu. Nikah yang berita tu, ikan kata bahaya. Apa kau dah ramai? Film beli jana kalai ke? Ibisar jana kalai ke? Apa kanda emak itu lihat dia? Ikalai, hima film balan datar tuan, na. Nirmana sangga tu kulaki. Kulaki kiel, hada ager film bal, na. Hawasar itu, hawasar bal lah kata bahagai dino. Pas tama biar kaiye ni ni. Kaiye. Datar datar Priyanka ya lekat tu yang tenggol lah. Citra parti bal na pa elly bena kang kata kanu. Oh, oger tama kaiye kita. Itu rani me deng deng, api film meka balu ham, api tu api asa film meka balu kiel lah. Dan ikhaya tu nih ida asal Kamal Hassan tari asai. Deng, deng, Kamal Hassan kira gahabu gama make, kau mana isti? Ikhal deh main alu agen, hua agen itu nak nai. Hari, ik ganda bulu ang, dasar orang mata kai screen kira patre, tiba macerak kira rusai patre. Ini macerak kira rusai patre. Ik ganda yang anu amar vidit. Ik belu itu mai, ikan English bahasa yang cutak hari deng, di Malabar bahasa yang kira, band di Malabar bahasa yang dana.
ඉතින් අරක දැන් අපි මොකක් හරි ෆිල්ම් එකක් බලලා නාට්‍යයක් බලලා ඒක ගැන මොන හරි විස්තරයක් හොයාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පොතකින් හෝ පත්‍රයක් කියවලා තමයි ගන්න ඕනේ. නෝ දැන් එහෙම නැහැනේ දැන් මොකක් හරි ඕන දෙයක් මේ මේකේ ගහපු ගමන් එනවා ජාතකේම. ඒක පහසුයි. පහසුයි. හැබැයි පහසු සමහර වෙලාවට අපි ඔය කොච්චර මොට කරලා තියෙනවද කියන කාරණේ අපි කතා කරන්නට ඕනේ. මේ පෞගේ කාලේ කතා කරනකොටත් මේ ලෝකයේ තියෙන વિચાર අනුව ජංගම දුරකථනය කියලා දෙයි. බොහෝ දේවල් වෙනස් කරලා තියෙනවා යහපතට වඩා. අයහපතට ඒක නිසා මේ ලෝකේ අර බී නොවිය යුතු භාණ්ඩයක් තිබුණා නම් ඒ ජංගම දුරකථනය කියලා සමහර දැවැන්ත વિચારකයන් කියන්නේ මම හිතන්නේ ඒක නිසා වෙන්නට ඇති. අපි තවත් බොහෝ දේවල් කතා කරමු. ඔෂිනී අපි ඔය පැත්තට ඇවිල්ලා යන්නේනවා. හරි. දැන් ඒ කතාව කොච්චර රසවත්ද කියනවා නම් ඇත්තටම මේ කැමරේකට නෙවෙයි අද නම් අවධානය යොමු වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔෂිනී. දැන් අපි පොටේටෝ කේක් එක හදාගෙන ඉවරයි. තව තියෙනවා අපිට හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඒකත් අපි මේ කේක් එක කියලා කිව්වට ඒකත් පැටි එකක් විදිහටම තමයි හැදුවේ. විදිහට තමයි හදලා තියෙන්නේ. ඔෂිනී මේක අපි අලයි බිත්තරයි පාන් පිටි මුළු ගම්මිරිස් දාන තමයි හැදුවේ. හදලා මෙන්න මේ වගේ අපි මේවා ට්‍රයි කරනවා. මේ වගේ මේ වගේ මොකද මේකට කියන්නේ කටේ එකක්ද? කටේකින් තමයි අපි හැදුවේ. කටේකින් තමයි මේක පෑන් එකට දාලා හැදුවේ. ඉතින් අපි ඒ වගේම අපි චිකන් පැටි එකක් පෙන්නුවා. දැන් මේ චිකන් පැටි එකත් අපි හදලා ඉවරයි. ඒකත් දැන් අපි මේ පැත්තෙම තියනවා. ඊට පස්සේ ඉතින් ඔෂිනී තියෙන්නේ මේකට අපි බටර් හරි මෙවනිස් හරි කැමති දෙයක් ගා ගන්න පුළුවන් මේ පැටි එක මැද්දට තියාගන්න තමයි තියෙන්නේ. සලාද කොළ ටික, තක්කාලි, ලූණු, කැරට්, පිපිඤ්ඤ වගේ තමන්ට කැමති කැමති දේවල් ලස්සනට තියලා ඊට පස්සේ මේක උඩින් තියලා තමයි හදා ගන්න තියෙන්නේ. හැබැයි ඔය මේ ජංගම දුරකථනයේ තිබුණා නම් සමහරට මේ නෑන හෙටි ආරච්චි මහත්මිය හම්බ වෙන්නෙත් නෑ නේ. එච්චර දුෂ්කර ගමනක් ගිහිල්ලා එහෙම කරන්න ඕනේ නෑ නේ. ඕ ඩක්කර කෝල් එකක් දෙන්න තිබ්බනේ. කෝල් එකක් දුන්නා නම් ওই වැඩේ සමහර විට මේ වෙනස් වෙන්න තිබුණා. දැන් ඔය අර මේ වලල්ල හිටින්නේ. ඔව්. එයා එක වල කරන අපි වෙන වල කරන. අපි වලේ වටන කතාවක් කියමු. මොකද ඔය මේ විශ්වවිද්‍යාලයේ ඔය කියන කාලේ අර අපි මුලින් කතා කරපු මේ සල්ලි ටිකක් හොයාගන්න කරපු නාට්‍ය නේ. හොඳට මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැහැ. අපි ඔක්කොම මම මේ මේ අපි මම ඉගෙන ගන්න. එයා ඉගෙන ගන්නවා. ප්‍රියංකර ඉගෙන ගන්නවා. අපි මේ මම එතකොට එංගලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රස්සාව ක්‍රමින් හිටියා. ඉඳලා මමත් අර රාජ්‍ය රංග කලායතනයේ සීත කියලා කියන්නේ ස්ටේට් ඉන්ස්ටිටියුට් ඔෆ් තියටර් ආර්ට්ස්. ඒකේ දෙවනි බැච් එකට මමත් ගියා. ප්‍රියංකරලා නැහැනේ පළවෙනි බැච් එකේ. දෙවනි බැච් එකට යනකොට ඉතින් මම රස්සාවෙන් අයින් වුණා නේ එකපාරට. දෙවනි එකපාරට ඉතින් ලොකු පඩියක් ගන්න හොඳ රස්සාවක් අතහැරියාම එකපාරට. මම එතකොට ගාමල් ෆීල්ඩ් එකේ ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් කරේටි හිටියේ. ඉතින් හැමෝම බයින පිස්සු මෝඩයකින් මේ රස්සාව අතහැරලා කියලා. මම දැනගත්ත ඉතින් මගේ පාර්ට් එක වෙන පැත්තන්නේ. අපි දැන් අස්සස් වෙලා ගියාට ජීවත් වෙන්න දැන් සල්ලි නෑ. එතකොට ප්‍රියං කරලා අපි ඔක්කොම නිකන් එහෙම. මම ඉතින් ওই මං කෝ අපි මං ඊට පෙර හිටියා මේ ওই ජයසේකර අපෝන්සුලා සිරිතුංග පෙරේර මහත්මයලා පාසල් නාට්‍ය කියලා ඒක ස්කෝල් වල ගිහිල්ලා පෙන්නනවා නාට්‍ය මේ ස්කෝල්ට රුපියල් එකාලේ 151යි ටිකට් එකක්. ස්කෝල්ට 750ක් දෙන අපිට රුපියල් ගාන හම්බෙනවා. නිකන් ළමයින්ට අධ්‍යාපනික නිකන් නාට්‍යයක්. මම ඒක වැඩ කරා. ඒ අත්දැකීමත් එක්ක මම යෝජනා කළා අපි නාට්‍යයක් හදමු. හදලා සතියේ දවස් දෙකක් කොහොම හරි කොහෙරි ඉස්කෝලේ පෙන්නලා ආදායමක් කොහෙම මේකෙන් එතකම ගිහලා නාට්‍යයක් හදන් ඉන්නකොට මේ මමත් අර ඒ ජයසිකර පොන්සු මහත්මයලා හදපු ජාතියම වගේ ඒ වගේ නාට්‍යයක් ඉස්කෝලේ ළමයි යනවා. ඉතින් හොඳට ඉගෙන ගත්ත එක්ක නා ලොකු මහත්වෙලා පස්සේ හම් වෙනවා. අනිත් අර රස්තිය දුකාර පිට්ටු ආදර්ශමත් නාට්‍යයක් හදලා ෂෝස් දෙකක් විතර කරා. මටම තියෙන එක හරියන්නේ ඒක නාට්‍ය නෑ. මේක ඕනේ නැහැ කියලා අපි මං කල්පනා කරා. මට හම්බුණා මේ ඒකේ මුලේක හිටියේ නැහැ ප්‍රියංක. ධම්මික පීරිස්ලා අපි ගිහිල්ලා ඒකේ ප්‍රශ්නෙකුත් තියලා මම නැවැත්තුවා. නවත්තලා මේ කල්පනා රෑ මං ඔයගෙන කල්පනා මම නිකන් පත්තරයක දැක්කා සුනන්ත මහේන්ද්‍ර මහත්මයා පරිවර්තනය කළ දාලා තුන ටෝල්ස්ටෝයි කියලා ළමා කතාවක් ගෝල්ඩන් ෆිෂ් කියලා. ඒකෙන් නාට්‍යයක් හදමු කියලා පහුවදාම තීරණය කළා. දීපානි සිල්වා. එතකොට එයත් ඉතින් රංගපාසල ඉගෙන ගන්න හිටියා. දීපානි ප්‍රියංකරයි කුමාර් තිරිමාදුරයි අතුලනේ අතුල අතුලයි මංගල ප්‍රනෑන්ඩු අපි කට්ටි සුමේ දේවා විතර අපි කීප දෙනෙක් ඇතුළා නාට්‍යයක් හැදුවා. ඉතින් හදලා මේ ප්‍රියංකරට අර ඒ කාලේ චන්ද්‍ර පීරිස්ගේ බැලේ ක්ලාස් ගැන අපි ඔක්කොම ගියා. මමත් ගියා. අපි අපිට ඔය කාලේ අම්මව තනම යනවා ඉගෙන ගන්න. ඔක්කොම එක්කන් ගියා මං. යමන් කියලා අපි ගිහලා බැලේ නැටුවා, මියුසික් ඉගෙන ගත්තා, ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීත පන්තියට ගියා. අපි අර හොයන කාලේ හැමදේම ඉතින් හොය හොය ඉගෙන ගන්නවා. ඉතින් ප්‍රියංකර අර බැලේ ආරාමයේ පුළුවන් ඉතින් මාළුවගේ චරිතෙට ප්‍රියංකරව දැම්මා. මාළුවා ඉතින් මෙහෙම පැනලා එනවා. මම ඉතින් රන් මාළුවට දාලා නාට්‍යයක් කරගෙන ගියා. ඉතින් ඒ නාට්‍යයේ දීපානි සිල්ලෝ තමයි කාන්තා චරිතය කරේ. ඉතින් ඒ ඉන්නකොට දීපානිට එකපාරට පළමු වෙනි වරට ටෙලි නාට්‍යයක් හම්බුණා. තාරා දේවී කියලා ලූෂන් බුලත්සිංහ මහත්මයාගේ. ඉතින් ඒකේ ෂූටින්
දීපානි බාර අරගෙන දීපාන්ට එන්න විදියක් නැහැ සමහර ශෝෂක. අපි දෙමට කොට එහෙම ස්කෝල් එක ෂෝ එක දැන් ඉන්නවා ඉන්නවා නෑ ළමයිනුත් දාලා. අපි ඉතින් මම මංගල ප්‍රනාන්දු මයිම් කරන්න පුළුවන් හොඳට. ඉතින් මයිමින් එකක් පෙන්නවා. ඊට පස්සේ ටිකක් කියලා අපිට දැන් කරගන්න දෙන කුමාර් තිරුමාදුරේමයි අර වීදි නාටක රූකඩිය කියලා නාට්‍ය තියෙන. ඒක මම කෝක දැද හිටියා. අන්තිමට ප්‍රින්සිපල්ස් ඇවිල්ලා කොයි තමසෙලගේ දීපාරි දින ඒකල අපි මුකෙක් කරන්නේ දීපාණිව දන්නේ. පස්සේ ඉතින් දැන් වැඩේ මෙදවස් දෙක තුනක් කියුණා මම කෝ මේක හරියන්නේ නැහැ මම අපි කවුරු හරි පුරුදු කරගමු කියලා. ඔන්න ප්‍රියංකර යෝජනා කරා. ඉතින් ප්‍රියංකරගේ ඒ කාලේ හිතේ හිටියේ කෙනෙක් ගැන. හිතේ තිබ්බේ කෙනෙක් ගැන. ප්‍රියංකර කෝර මතකද උඹට අර රජදක්ම හිටියේ ඒ රජදක්ම නාට්‍යයේ අලියෙක් හදන පෙරහැර යන ඒ අලියාගේ නැට්ටට හිටියා නිලියක්. ඒ තරම් කෙට්ටු නෑ. කෙට්ටු තමයි නැට්ටු. හත්තුගම් මාත්‍ය අලියාගේ නැට්ටට ගත්ත ළමයි නිලිය. ප්‍රියංකරක දීපාණි වගේ ටිකක් ඒ වගේ කටහඬක් එමය දක්ෂයිනේ අපි ගමු කියලා. ඉතින් මාර මගේ 90 බයිසිකල් එකේ ප්‍රියංකරක යදම යන් හොයාගෙන. එදාම ගියා. අපි ගන්න ඇඩ්‍රස් එක විතරයි. ඇඩ්‍රස් එක විතරයි. ඇඩ්‍රස් එක විතරයි. ඉතින් හොයා ඇඩ්‍රස් එකත් මතක නෑ හරියට. නම්බර් එකක් මුකුත් නැහැ. ඉතින් හොයන්ගේ බණ්ඩාරගම යනවා ගිල අතරමං හන්දින් ඊට යනවා මෙතන. මොකද එන වැස්සක්. ඉතින් ගෙදරට යනකම් කායින්වත් තොරතුරක් ගන්න බෑ. බෑ. එන වැස්සක්. නෑනේ. ෆෝන් සුත් නෑ. සාල වැස්සක් මං හිතන්නේ. ඒ කියන්නේ පරිසරේ පව කම්පා වුණා මං ඒකේ ගමනට. මේ මොන ගමනක්ද යන්නේ? ගීලා 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 කොමර රෑ 6 මාට අතර ඉතින් ගිහ හොයාගත්තා. ගියාම නයන ගෙදර හිටියේ නෑ. අම්මා හිටියේ නයන අලුත්ගම ඒගොල්ලන්ගේ ආච්චිලා ගෙදර කිව්වා. අපි මේ ප්‍රශ්නේ ගැන ගහමුක මම දැන් යවන්නේ නැහැ මෙයා මේ රෑ වෙනවා එනකොට එතකොට යම්මුදු පුත්තු වරම නාට්‍ය කීපයක රංගවල සකල ජන එහෙම නරපාලා දැන් යවන්න බෑ රෑ මං කාර එක ප්‍රශ්නේ කරා අපි ගෙනත් ඇරලා නැහැ රම කියලා බොහොම හරි හෙට යවන්න කිව්වා ඊට පස්සේ ආව පහුවදාම එළ දවස් දෙකක් කොහොම හරි අදලා රිහර්සල්ස් කරලා ඊට පස්සේ නායනත් එක්ක දිගටම නාට්‍යය ගියා ඉතින් ගියා තමයි දිගට තාමේ නාට්‍ය තාමේ ප්‍රියංකර ඉතින් කොහොම හරි බේරුණා මම ආවුණා ඒ මතක් කරන්න නැතුවනේ මම මේ ලංකාවේ දකින්න මේ අතිශය දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් ඒ නිසාම එතුමී තාත්ම ආදරෙන් මතක් කරන්න ඕනේ මේ කතා බහ අතරතුරදී මොකද මේ අපිට ඒ වගේ කට්ටිය ගොඩක් අඩු වෙන්නේ නිසා මේ ඇත්තරනේ නයනා එහෙම නාට්‍යයට තමයි සම්බන්ධ වුණේ ටික කාලයක් යනකොට ඒ දක්ෂතාවය සහ කැපවීම ඔව් ඔව් අර බණ්ඩාරගම ඉඳලා වෙලාවට එන අපිට කලින් රියසල් එකට ඇවිල්ලා ඉන්නවා මම මේ තේ ටිකක් බොමු නේද කියලා රියසල් කරලා බලනකොට නෑන තේ හදන් එනවා. දැන් හෙට පෝස්ටර් ටික ගන්න සල්ලිත් නෑ මොකද කරන්න කියලා ළඟට ඇවිල්ලා කනනේ මං බෑග් එකේ ලෙන්සු ගැට ගාලා පොඩි එකක් තියෙන බලන ඒක තියලා ගන්නකො කියලා එහෙම මම්බල තියකො මේ මෙච්චර අවබෝධයෙන් වැඩ කරන මේ මනුස්ස ජීවිතේ ටික තුනොත් රවුල් ජීවිතේ කෙසේ වෙතත් නාට්‍ය කලාව හොඳට කරා යන්න පුළුවන් නේ. ඒකත් නාට්‍යයට දාලා තියෙන්නේ. අදටත් ඒ අවබෝධය ඒ බැඳීම ඉතින් ඇත්තටම ඒක අනිකයා මේ ඒ දක්ෂතාවයට මොකද මට හිතුනේ ඇය වෙනත් ඉතින් ඒ ඒ දක්ෂතාවයට මම අදටත් නැත්නම් යා 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 ශේත්‍රයට අහිමි වෙන සමාහට අර අම්මලාත් අයින් කළ ඔහොම හිටියනම් ගමට වෙලා ඉන්නවා දැන් මේ බොහෝ දේවල් කතා කරන්න තියෙනවා මේ කාලේ පුදුම ඉක්මනින් ඒක හරස් වෙනකොට ඉතින් අමාරුයි ඒ නිසා මම මේ ටිකක් ඉක්මනින් හරි ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි කලාවට පසුව සම්බන්ධ වීම ගැන පොඩ්ඩක් කතා කරන්නට ඕනේ මොකද අර වේදිකාව විෂය කරගෙන ආවට වර්තමානයේදී අප මේ දේවල් එකත් යනවා මේ මේ තමයි සියලුම කලාව ඒක නිසාම ඒ සම්බන්ධයෙන්මත් අපි කෙටියෙන් හරි කතා කරමු ඔව් මෙහෙම අගේ දැන් සාමාන්‍ය මිනිස්සුත් තියෙන දැන් ගොඩාක් අය ටෙලිනා වේදිකා නාට්‍ය නිසා තමයි චිත්‍රපට වල ටෙලි නාට්‍ය වලට ගියේ මට එහෙම මේ ශාස්ත්‍ර තුනට සම්බන්ධය කිසිදු සම්බන්ධතාවයක් නැති අසම්බන්ධ ප්‍රශ්නයක් මොකද උදාහරණයක් කියලා දැන් මම නාට්‍ය වලට සම්බන්ධලා හිටියා මේ මේ කැම්පස් එනකොටත් රාජ්‍ය නාට්‍ය පාසල සොමලතා මිස්ගේ නාට්‍ය කණ්ඩායම වීදි නාට්‍ය කණ්ඩායම හිටියා මේ සිනමා උගන්නන්න ආව අපි ලලිත කලා විෂය උගන්නනකොට මම තෝරගත්තේ සිනමාව. මම හිතුවා මම කැම්පස් එක තුල ගිහලා නාට්‍ය හදාරන්න ඕනේ නැහැ. මොකද මම එලීට ගිහුවාම මට හම්බ වෙන හොඳ මිනිස්සු ඒගොල්ලෝ තමයි ආවත් උගන්නන්නේ. සමහන් සිනමාව තෝරගත්තේ. ඒතර සිනමාව තෝරගත්තාම ආයේ වසන්ත ඔබේස් එකට තමයි අපිට සිනමා උගන්නන්න ආවේ ස්ක්‍රිප්ට් රයිටින් වලට. ඉතින් එයා ස්ක්‍රිප්ට් එක එයා උගන්නන ගමන් එක දවසක් මගෙන් ඇහුවා අයිසෙයි මේ මගේ නේ ටෙලි නාට්‍ය තියෙන නම් එනවා රඟපාන්නම්ස කිව්වා. මං ඉතින් හා කිව්වා එන්නන් සර් කියලා. ඉතින් මං පළවෙනි ටෙලි නාට්‍ය තමයි මේ රෝගියා ටෙලිනාට්‍ය. ඒකේ මාත් එක්ක රඟපෑවේ යසෝදා විමල ධර්මයි චාන්දිනි සිනරත්නයි පීට දියල්. ඒකාංගික නාට්‍යයක්. ඒකාංගික නාට්‍යයක්. ඒකාංගික නාට්‍ය පටන් ගත්තම කාලේ.
එතනින් තමයි ටෙලි නාට්‍ය පටන් ගත්තේ. දීර්ඝ දැන් දීර්ඝ ටෙලි නාට්‍ය වලට ආවේ ඒකත් ඒත් කිසි සම්බන්ධයක් නැහැ. එතකොට මම හිතන්නේ වනසරණ කරන්න 30 අභිෂේකර පටන් අරගෙන. පටන් අර වනසරණ කරගෙන යන්න. මේ කියන්නේ ඔක්කොම පටන් අරගෙන ෂූටින් වලට දවස් 4කට ඉස්සෙල්ලා ප්‍රධාන නළුව අයින් වෙනවා. හරි ලින්ටන් සෙමගේ තමයි මේ මේ 35 මීට තෝරගෙන හිටියේ. හරි එකකදී අයින් වෙනවා. අයින් කරපස්සේ දැන් එයාට ටෙලි නාට්‍ය පටන් ගන්න ඕනේ කරගන්න දෙන්නේ. තරේක ඇසිස් කරේ සරච්චන්ද්‍ර දසනායක කියලා මගේ බැචා මිනිහක දසක ඇලුව මචන් මේ මේ සර් මෙහෙම වනසන්නට එක්කෙනෙක් හොයනවා මං උඹේ නම කිව්වම බේනවාද කියලා මම කොහෙන්නම් බං කියලා ඊටසේ මම ගිහින් මට මතකයි සොමලතා මිස්ලේ ගෙදර තමයි ඉස්ලාම් 30 වේසේක මහත්තයව හම්බෙන්නේ මම ගිහිල්ලා මේ කතා කරලා මගේ දිහා බලන් ඉඳලා මම ඇහුවා සම්සර මේක කරන්න හුලන්ද කියලා ඇහුවා මගේ රඟපෑමක්වත් දැකලා නැහැ හරි නාට්‍යයක් අහ බලන්න ඇවිල්ලා නැහැ මම කෝ පුළුවන් සර් මට හැබැයි එකක් ඕනේ මට එක උදව්වක් ඕනේ මගේ පොඩි ළමා කාලේ හිටියේ මොකද ඒ කාලේ තිබු ළමා නළුවෙක් ඊළඟ කාලේ හිටියේ රුක්මල් රුක්මල් නිරෝෂ් ඊට පස්සේ තමයි මගේ පටන් ගන්නෙ මම කෝ මට අර දෙන්න රඟපානවා බලන් ඉන්න ඕනේ පුළුවන් හරි තමයි එනවා කෝ කියලා ෂූටින් පටන් ගන්න දවස් ඉඳලා දවස් 10 දුකද ගිහිල්ලා හිටියා නිකන් සම්පූර්ණ වෙනස් විදියට ඒ කාලේ නයනත් එක්ක හිටියා චින්තනී රාජ්‍ය නාට්‍ය පාසලේ නයනයි චින්තනී අපි ඔක්කොම එකට හිටියේ චින්තනී බැන්දේ අනුර චන්ද්‍රසිරි කියලා චිත්‍රපට අධ්‍යක්ෂකවරේ අනුර තමයි එක දවසක් හම්බෙලා ගියා මචං ෆිල්ම් එකක් කරනවා බේනවා කියලා. ඒකෙන් තමයි තුන්වෙනි හැට සම්බන්ධ වෙන්නේ. කියන නාට්‍යෙන් දැන් ඒව මගේ නාට්‍ය බලලා ටෙලි නාට්‍ය වලට ගත්තේ නැහැ ටෙලි නාට්‍ය බලලා චිත්‍රපට වල ගත්තේ නැහැ. ඒක තමයි දැන් ප්‍රියංකරය ගොඩක් තෝරලක බේරලා වැඩ කරන එක්කෙනෙක්. මෙයාට ප්‍රියංකර නෙමෙයි අපි කියන්නේ අහංකර රත්නායක කියලා. ලීසින් එන්නේ නැහැ. අර අයෝ වැඩවලට ලීසින් ගන්න අමාරුයි. එන්නේ නැහැ. ඒක ගොඩක් හේතු සමායලට දැන් මම දැන් මෙහෙම කතා කරාට අපි මිතුරු සමාගෙම කතා කරාට සාමාන්‍ය වෙලාදී මම විශ්වාස කරන දේ තමයි අනිත් වෙලාදී අහගෙන ඉන්න එක තමයි හොඳම දේ. ගෙන ගන්න පුළුවන් හොඳම දේ අහගෙන ඉන්න අපි කතා කරනවා වගේම අනිකාට සවන් දීමටත් ඉවසීම ප්‍රගුණ කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඉගෙන ගන්න බෑ. තව දේවල් තියෙනවා. මම කතා කරන්න තව ගොඩාක් වෙලාව තියෙනවනේ කොච්චර හොඳද කියලා හිතනවා ඒ දෙක තුනක් බහුව ප්‍රශ්නෙත් එක්ක අපි මම අරයට අගේ කරනවා ඒක මේ මේ අපි තුන් දෙනා මෙතන මේ ආසනේ වඩලා ඉන්න ටෙලි නාට්‍ය චිත්‍රපටි මොනවා කරත් අදටත් වේදිකාව අතහැර නොහැරපු අදටත් වේදිකාවයි අර ඒ ඒ වේදිකාවට ඒ දෙන වගකීම් සහගතභාවයේ කැපවීම කරමින් වේදිකාවේ ඉන්න මමත් ඇතුළු අපි තුන් දෙනාම ජයනි තාමත් වේදිකා නාට්‍ය නිශංක දෙදෙනි මහත්මයා මෙතෙන් ආපු වෙලාවක කිව්වා මේ ප්‍රේක්ෂකයා සහ රංගන ශිල්පියා එකට සතුරු වෙන එකම අවස්ථාව වේදිකාව කියලා. මම හිතන්නේ මේ ඒ තෘප්තිය නිසා වෙන්නේ නැති නේද? හේතුව අනිත් හැම අපි ටෙලි නාට්‍යයක් රඟපෑවොත් රඟපෑවා ඒක මොකද්ද අවසාන කරන දවස් දිනන්නේ. එතනින් පස්සේ ඒකත් එක්ක සම්බන්ධයක් නැහැ. ෆිල්ම් එකත් එහෙමයි. නාට්‍ය කියලා කියන්නේ ෆැමිලි වර්ක් එකක්. නාට්‍ය කියලා කියන්නේ මම කියන්නේ නාට්‍ය කියන්නේ ෆැමිලි වර්ක් එකක්. මොකද ඒකේ අපි රංගපෑම විතරක් නෙමෙයි අපි කන බොන අපි අපි දේවල් බෙදා ගන්න ඔක්කොම දේවල් කරන්නේ ඒකේ. කියන්නේ අපි දැන් මම අපි අපි දෙන අපි තුන් දෙනා නාට්‍යක හෙට පටන් ගත්තොත් ඒ නාට්‍ය තව අවුරුදු 10කින්ද 20කින්ද අවසන් කරන්නේ ගොඩක් නාට්‍ය අවසන් කරන්නේ නැහැ නේ. නැහැ නේ. ඒ අවසන් කරනකන් අපි ඒකේ ඉන්නවා. අපි ජීවත් වෙනවා. ඒකේ ෆැමිලි එක. අපි දැන් තව අවුරුදු 10කට පස්සෙත් ඒ චරිතෙට ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ දැන් ඒක ඇත්තටම අපේ රටේ එක බෝ වෙලා නැහැ. අපේ රටේ අර රංගපෑම කියන එක සාස්ත්‍රීය කාරණයක් කියන එක විශ්වාස කරන්නේ නැහැ. ලෝකේ ඉන්දියාවේ වෙන්න පුළුවන් යුරෝපයේ වෙන්න පුළුවන් හොලිවුඩ් වල වෙන්න පුළුවන් ඕන දක්ෂ නළුවෙක් ගත්තොත් ඒ දක්ෂ නළුවා තමන්ගේ ජීවිතයේ රංගපෑම යෙදෙන කාලෙදී වේදිකාව සඳහා හැම වෙලෙම කාලයක් තෝරගන්නවා හරි ඒගොල්ලෝ සමහරලාවට හොඳ ෆිල්ම් එක රඟපාලා අතුරුදහන් වෙනවා අතුරුදහන් වෙලා කොහරි නාට්‍ය කම්පැනියක් ගිහලා මාස 6ක් නාට්‍ය රඟපාන මොකද ඒක තමයි ගලංගා ෆ්‍රෙෂ් වෙන්නේ අපි රංගපෑම් පිළිබඳ අලුත් රංගපෑම කියලා කියන්නේ හැම වෙලේම අභ්‍යාසය දෙන්න වෙන අවස්ථාවක්. ඒක මෙහෙම න්‍යායක් කියලා මෙහෙම හිර කරන්න පුළුවන් නෙමෙයි. ඉතින් ඒක සවා ගැනීම හැම වෙලෙම තියෙන තමන්ගාව. ඒක කරලම තමයි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒතරක ඒ දැන් චරිතයක දීර්ඝකාලීන අභ්‍යාසය ගලාගෙන යන අභ්‍යාසයක් කරන්න පුළුවන් නාට්‍ය විතරයි. ෆිල්ම් එකක අපි මුල රංගපෑව ආය අග රංගපෑව දැන් නම් ඉතින් ටෙලි නාට්‍යයක රංගපාන ගියොත් එහෙම මුල වෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ අග වෙන්නේ මොකද්ද කියලා එහෙමනේ. ඒ නිසා අර ලෝකේ ගත්තොත් එහෙම දැන් ඉන්දියාවේ උනත්
දැන් අපි මලයාලම් සිනමාව ගැන කතා කරනවා ඒගොල්ලෝ නාට්‍ය රංගපාන. ඒගොල්ලෝ යම් කිසි සමහර අය ඉතා දක්ෂ වේදිකා නළු. ඒගොල්ලෝ තමන්ගේ වෘත්තීය ජීවිතයේ ඒ රංගපෑම කියන එක දියුණු කරගන්න එයා වේදිකාවට කාලය යොමු කරන්න ඕනේ කාලය බෙදා ගන්න ඕනේ. ඔෂිනී අපි ඔය පැත්තට හැවිල්ලා යන්නම් අපිට උතනත් මේ අවසාන නිමාව පෙන්වන්න කිහිමන. ඔව් දැන් අවසාන නිමාව පෙන්වන්න පුළුවන් හරිම ලස්සන අපේ බර්ගර් එක මෙන්න මේ විදිහට හදාගත්තා. මෙන්න මේක ලේයර් කරන විදිහ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? ඔව් අපි වාකයකට බටර් හරි මොනිස් හරි ගෑවයි. ඊට පස්සේ අපි තියෙන තක්කාලි ලූණු කැරට් සලාද ඔක්කොල පිළිවෙලට තියලා ඊට පස්සේ අපි හදාගත්ත බර්ගර් පැටි එක තියලා උඩින් වහලා ලස්සන සර්ව් කරගන්න. මෙතන අපි තියනවා චිකන් බර්ගර් හතරයි වෙජිටබල් එක කියන්නේ පොටටෝ බර්ගර් දෙකයි මේ ඒක අත ගන්න අපි පොඩි ඒකට කැරට් කෑලි දෙකක් ගහමු කියලා නැත්නම් ඔක්කොම එක වගේ ඉතින් එහෙම ගහලා අපි හදලා තියෙනවා ඔව් මම කූරක් තියනවා කියලා පෙන්වන්න ඕක ගෙවුවා කියලා ඔව් දැන් මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්තේ ඔයගලන්ටත් හරිම ලැස්සි දැන් මේ රෙස්ටෝරන්ට් එකකට හරි හෝටල් එකකට ගියොත් එන්න බර්ගර් එකක් මේ දවස්වල විදිහට මේ දවස්වල මිල අධිකයි හැබැයි මේ විදිහට ඇත්තට මේ වශයෙන් අපේ ප්‍රවීණ අපේ අපි ආදරය කරන කලාකාරයෝ අපි ඉන්නේ ඒ කට්ටිය. අද දවසේ පිළිගන්වන්නමයි මේ රසවත් කෑම එක හැදුවේ. ඕගොල්ලන්ටත් පුළුවන් ලේසියෙම මේක ගෙදරින් හදාගන්න. මේ හරිම පොඩි අමුද්‍රව්‍ය ටිකක් තමයි යන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඕගොල්ලත් හදලා බලන්න. අන්න තිබ්බ පිටි ගන්න. පිටි ගන්න සල්ලි. ඒකේ වැඩේ. ඔව් ඔක්කොම පුළුවන් මොකද කැරට් කාලා කාලම් පිටි නෑ. ඔයගොල්ලෝ නම් හදලා තින්නේ මට නෙමෙයි. ඒ කාරණේත් කිව්වා. ඒක මතක තියාගන්න පස්සේ වැඩසටහන. දැන් රංගන ශිල්පීන්ට කියලා කිව්වම ඔයත් රඟපාන හිඳ ප්‍රශ්නයක්. අදාල වෙනවා. හරි. මේ එනම් හරි නේද ඔය පැත්ත? අපි එනම් මේ පොද මේ ටික මම කොහොම හරි කාලේ කල්පනා කරන්නේ කරගන්න එපා. එනිසා ජනියක්ගේ මට මේ කියන්නේ ප්‍රියංකර රත්නායක කියන කලා ශිල්පියා පිළිබඳව අපි කතා කරා. ඔහු පුද්ගලික හැටියට කොහොමද කියන කාරණේ. අපි කතා නොකළොත් ඒක අඩුවා. ඔව් ඇත්තටම හරිම සරල මිනිස්සෙක් සරලවම කිව්වොත් අතිශයින්ම සරල බොහොම අල්පේච්ඡ ජීව ජීවත් වෙන්න කැමති හරිම සොඳුරු හොඳ මේ සහෘදයක් හොඳ මිනිහෙක් ඒ කියන්නේ අපි කියන නමට හරි මාර හොඳ මිනිහෙක් කියලා අන්නේ මාර හොඳ මිනිහෙක් කියලා කියන්න පුළුවන් සහෝදරයෙක් මේ අපි මං හිතන්නේ අපි මාස ගණන් එකට ලංකාවෙන් පිට වෙලා විදේශීය රටවල් වල යුරෝපයේද ඊජිප්තුවේද විවිධ රටවල් වල අපි ඒ ගිහිල්ලා ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ ඇතුළතදී හඳුනගත්ත මම ජීවිතේ හිතුවෙම නැති විදිහේ කෙනෙක්ව හඳුනගත්ත ඒ තමයි මේ ප්‍රියංකර රත්නායක කියන මේ මනුස්සය ඇතුළේ ඉන්න අතිශයින්ම සංවේදී මිනිසා. මම හඳුනගත්තේ ඒ සංචාර ටිකේදී නැත්නම් ඇත්තටම මම දන්නේ නැහැ. ਉਹ එතරම්ම සංවේදීද කියලා. ඒ කියන්නේ මේ එක පොඩි වචනකින් දෙයකින් පුළුවන් මෙයා වඬවන්න. එච්චර සංවේදී මිනිසෙක්. පිටරට ගියාම ඇන්ටිනා නෑ නෑ එහෙම නෙවෙයි ඒ ඒකෙදි තමයි අර ගොඩාක් ළඟින් ඉන්න හම්බ වුනේ මාත් ඔස්ට්‍රේලියාවට ගියා සංචාරකිත ප්‍රියංකර වාරියම් අඳුරගත්තා ඔව් ඉතින් සහ මේ රටින් පිට යන්න ඔව් ඇත්තටම මේ දැන් මේ මෙයා විවිධ සංගීත ශෛලීන් දැන් විවිධ දේවල් අහන කරන කෙනෙක් නේ මම අපි එක දවස මමයි තරිඳි මෙයා මේ ඉය පක්ස් දාගෙන මොන හරි අහා හින්දලා මට නිින්ද ගිහිල්ලා මේ සෝෆා එක අපි ඒ දෙක අර ගලවලා අයින් කරාම ඒක ප්ලේ වෙනවා බැලුවාම රෑ මෙයා අහා ඉඳලා තියෙ පිරිත් අපි හිතන්නේ නැහනේ ඉතින් ඒ වගේ ඇත්තටම හරිම වෙනස්ම විදිහේ මිනිස්සෙක් සහ මේ අර තමන්ගේ දරුවන්ට හෝ වේවා තමන් එක්ක ඉන්න අයට හෝ වේවා අසීමිත නිදහසක් දෙන සහ ඔහු ජීවිතේ කිසිම අර බාධක තියාගෙන නැති බොහොම නිදහසේ ජීවත් වෙන එහෙම කෙනෙක් ඉතින් ඇත්තටම මේ වගේ කෙනෙක් අපේ මගේ ජීවිතේ යාළුවෙක් විදියට ඒ වගේම මේ ශිල්පියෙක් විදියට නළුවෙක් විදියට එහෙම ඇසුරු කරන්න ලැබීම මේ සමාගමේ පවත්වන්න ලැබීම ගැනත් ඇත්තටම මම සතුටු වෙනවා සහ අපි ඉතින් ජීවිතේ නේද යන් සහ මේ කොච්චර ආදරණීය පියෙක්ද කියන කාරණේ දැක් අපි ඉන්නේ මෙතන තියාගන්න ට්‍රයි කරා ඔව් ගිනරියාව ඇවිල්ලා දිව්වා ආයෙ බලමු පුළුවන් වුණොත් එයි මේ ඇවිල්ලා දිව්වා නේ ඒක නිසාම ප්‍රසන්න ජීත් මහත්මයාගේ මම අහන්නට ඕනේ. දැන් වැඩසටහනේ අවසාන භාගයටත් අපි ඇවිල්ලා තියෙන නිසා මේ මෙතුමා ගැන කලාකරුවෙක් හැටියට, පුද්ගලයෙක් හැටියට, මිත්‍රයෙක් හැටියට, කාලයක් ගුරුවරයෙක් හැටියට විවිධ චරිතවලදී හම්බෙද්දී මේ ප්‍රේක්ෂක ජනතාවට මේ චරිතය පිළිබඳව මොනවද මට ඉතින් එක එක කාලේ මම කියන්නේ එක එක චරිතය ඉතින් ඒ චරිතවල හැටියට තමයි මම ගනුදෙනු කරන්නේ ඒ වෙලාවට ප්‍රියංකර මට මන්ත්‍රිය ගන්න වෙලාවට සර් වුණා. යාළුවෙක් හැටියට යාළුවෙක් අපි සමහර තැන්වලදී අපි දේශපාලන කටයුතුවලදී හම්බ වෙනවා නේ විවිධ ඒ හැම කටයුත්තකදී මම දැක්කේ අර ඒ ප්‍රියංකරගේ ජයනිකවගේ මම දකින්නේ
api api yatar samalar prasna tiin, amar dengan luku prasna tiin, amar matra nanti orang kalau me campus gitu ini si practical lor. Me ati ini si. Itu pernah mau urus si pak ini kah, ini dala. Dor danda kira nanti kalau wasiri, honda mau nanti nispa kira itu samalar tarangi. Matra tiin si. Mati kekira practical lek kira magi becik kira duli kamar. Duli kamar bener. Ikat kira nanti kalau ada bu jaya me. Duli kata practice kerewe, mama duli kata ini mata sih. Ya alu aja leh duni. Ya alu kami ikhtiar aja berbahaya, nih maru. Apa itu nih? Ya alu cara gua volte gya, mau bimba volte gya maru. Ya alu kami ni sama duni ke lidah kita orang kami. Eh, mana? Nenek, ini ya alu aja punci berada pada kini kami di mana? Eh, mereka. Ya alu ada kan duni? Maru ting mama. Ya, mayam kira nih duli kata hambein deh. Hei, tuh emak ada kira. Mee dulika me api komar kalau itu komar degree kat kerja, tapi dia na dah ingat itu dia nama bisnis dia le, kalau dia kelani ajar beri mamat saundar bisnis mak kelani itu ada kerja no, dah ingting itu saya ayah dah me ini peredar bisnis dia le, nanti wibahagi aku mampu jadi kerana dia priang kerja kata kerana bini mana kerja, ting hima macang ni nama, hima kini kekik dengan le share priang kerja share kira, betul mak kita kata kerana dia le, kita samar ini awastha dia tiad. Abai mama rakyu bagi, jaya ni kyu bagi, mama tak kini sahala latte. Yang teriting ada tu, mada mampit he matamai. Pita teriting he mana, teriting api kamera api teriak giam itrai, wedika urut giam itrai, nalu niliya binani. Lalu dah tu cie sama ni. Minusu ada tu, orang kadekin kala, orang tenekin indala. Ini sahala latte, api te wedika aving, sesi mbe wedina arti valing. Punu ecce dek kekani keka kare, khanda ayam sahamu he ke wagakim sah kata bahve kini ke. Eka api okotam sesem labirin deh. Eh, hamad eki matam mahitan ni priyankar ge me pavatm tahawru velatin. Atishya mang agi karna deh tamai. Isserin dalam priyankar ge adatat deh novena swela. E saralatte. Saralatte. Andinne ekam jati kamis kotu kotu kamis adatat nangin kotu kotu kamis. Panel shirts ma andinne. Isser mang garment field ge ini kali. Mamiting hamuna panel shirt mana makanda ya nanti basse gitarin nanti deh. Nggak kotu marang ina marai dihari andung hari. Kami amiti magi, mama mahaan amati kan, mama share dekat tu na mahaan itu, mana arti basi kita ni. Rupiah lekas siapa nak ada, itu tu ikut orang share dekat. Eka gavi mikro, meeti ting orang roce lah, kerja mister jaya lah. Ok, kemati ni magi kami sama mahaan ni, mama ekin temanya ada, ayam aku tuah kan, na, abai ting gavi mi. Gavi mi. Me show ekin rupiah panai lagi, kip panai eka gian tumpar. Share dekat dira nak kamu. Gimana? Dewal pilbadu tahu ya. Terima kata kerana anda pernah kocir honda kili itu. Kali, ni tapi me Praveen ini me jiwi tersure. Kebetulan amat dengar tu. Ini bangke Priyankar yang ikan kat YouTube perdana demi apa alut perampara ya. Ini sahala latte. Saha saha, sehari ini ko, hema beli hema exercise kerana mana hemat maintain mana. Oh, ini kat tiada none. Ini buat rasa kata tiada bilam. Bilam, mati sama. Me, awak sana macam ni. Ada me dipalam, awe. Kebetul mabinwe. Jema kata keran nuri kan hari mahite kemeting api aradna keran kuda. Ega ne, ni berserahan gane jema kira na. Bahu setuju muka dah. Pesan najis thambin ni mantan jayen tak gurak kisal. Kisal. Itawat mitre kari na. Das tamsi. Mit. Kita. Atta nama. Ait bay sahwe kan sakia. Suwati ni. Jema se jayeni thambin ni rajis ke biraya merla na tetikka. Mangitan ni. Eka samhalan meh maydeng. Api wise itu anu kuda, kerajaan filem ke, kami tahu baca nak pernah filem ke, kawasta kat sini, kauuru hari kene wise itu anu kuda jalu gudah kini orang awal. He itu sama ya jalu gudah kini anu kuda pada dino ready. Ready. Itu kuda awal leno. Itu kuda api matchuai nak lekik, matchuai nak lekik, wise ni me, dengan me matchuai nak lekik, ni api itu hambe ni jalu api paris seming toragan none. Kadai gollo Thamai api jiwite ilangga mohota, menas keran dulu lang ayah. Ilangga mohota tiran ekar. Tiran ekaran dulu lang ayah. Hari ekar, ilang mohota api terwatna hamad dina ayah gollo. Itu kota, ika urut wisak kita tiagan dulu lang kelakian ni, dem make ay binden ne. Ini hari, itu kota ika benne he itu mami hitan ne mami ani telna tesisri gana citra tesisri gana awat aksiun katakan none me, ika benne mana nate nisamai nate kalau, mungkin nate kalau mangis lagi family kela. Family kela api deng. Wira memerlukan nanti nawatul nih. Apa orang kata nanti kakak nawatul nih.
ayah hitel last ini juga tapi last ini. Mata mata tamat ayat ekker pun dialog sematakan. Matakan. Itu kalau ehima win ni, api bidang nanti ini rangkap memang itu rakne. Api jiwit ya anik bahu deval, api itu nih duka siapa bidang nih, sah api bawa ibu sahagan si timi hakia. Hakia. Honda ya alu kita ini nih api ibu sahagan si timi hakia, sah api bawa araksha kini. Bud api hamu tim beradak pun nih pulau. Hei. Mama beradak kerbau ham, ikhwaar samahalar beradak warga pemunar, mea dah nu, ikhwaar beradak kune, ay. Ay kian. Itu kerana mea ikhwaar sahdar nikir nu, ikhwaar ikhwaar itu dakinu. Tapi ikhwaar api pabat mudah bawa aku inne, I think mama kian ni, api api tuhnde nama, ikhwaar khalik patanggan ni, tamat timitra timhati nu, I think samahalar heita, ini sah tamai me dinna, ini sah me dinna, ki beradak tapu matkata kerut it. Kalau loke, fadil kejiwite, hamba khate yuttak ma, kita na akar ema sarthak wenade kila prarthana karana. Ewa gi ma mata podi karana kiyanne me bohoma stuti me mangana me program ekak kirima gena sirasa ayatane. Hodai. YouTube nalikawata adama pivisenna subscribe karanna.